එතකොට මේකේ අපි අවසානෙට කතා කරලා තියෙන්නේ තාත්තගෙන් අහනවා ස්වර්ණතිලකාවගේ දැන් මේකේ තියෙන සරල කාරණා ටික මම කියන්නම්. එතකොට මූලික විදිහට ස්වර්ණතිලකා සැඬොල් කුලේ උපදින්නේ අම්මට බැනපු කලින් ආත්මේ අම්මට බැනපු ඉන්දයි ආ සැඬොල් කුලේ උපදිනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ බොහොම ලස්සන රූපයක් එයාට තියෙනවා. ඒ ලස්සන රූපයක් තිබුණාට එයාව විවාහ කරගෙන යන්නේ නැහැ. එයාව විවාහ කරගන්නේ නැහැ පහත් කුලේ නිසා. ඒ කියන්නේ පහත් කුලේ හින්දා එයාව විවාහ කරගන්න නැතුව යනවා. තිසයි මම පන්ති ඉවර වෙච්ච ගමන් මම එනවා මකොල. හරි හරි හරි. එතකොට ස්වර්ණතිලකාව පහත් කුලේ හින්දා විවාහ කරගෙන යන්නේ විවාහ කරගන්නේ නැහැ. විවාහ කරගන්න නැති වුණාට පස්සේ එක තැනකදී යෝජනාවක් එනවා ස්වර්ණතිලකාට ඉහළ කුල මේ තමන්ගේම කුලේ ඉන්න ප්‍රධාන සඬොල් බමුණගේ පුතාගෙන්. ඒ කියන්නේ ප්‍රධාන සඬොල් බමුණගේ පුතාගේ විවාහ යෝජනාවක් එනවා. හැබැයි අය ඒකට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැති වුණාට පස්සේ සඬොල් බමුණගේ පුතා ගිහිල්ලා මෙයාට කියනවා රජුලුවන්ට කියනවා මේ වෙන මෙහෙම කුමාරිකාවක් ඉන්නවා මෙහෙම කාන්තාවක් ඉන්නවා එයා හොයන්න හැමතිස්සෙම ඉහළ කුලවල අය කියලා. එතකොට එහෙම කිව්වට පස්සේ මොකද කරන්නේ තාත්තගෙන් අහනවා රජ්ජුරුව තාත්තගෙන් අහනවා මේ ඔයාගේ දූ ඉහළ කුලවල අය විතරමද හොයන්නේ කියලා. එතකොට තමයි කියන්නේ කල්හි චණ්ඩාල බ්‍රාහ්මණ උතන ඉඳලා පටන් ගන්න සටහන් දාගන්න. එකල්හි චණ්ඩාල බ්‍රාහ්මණයා එසේ දේවයන් වහන්ස. එකල්හි දැන් සඬොල් බමුණා කියනවා මොකද්ද එසේ දේවයන් වහන්ස. ඔව් දේවයන් වහන්ස කියන තාත්ත කියන්නේ ස්වර්ණතිලකගේ තාත්තගෙන් අහනවා රජ්ජුරුව මේ ඔයාගේ දෝනියන්ද ඉහළ කුලවල උන්ද හොයන්නේ කියලා. එතකොට කියනවා එකල්හි චණ්ඩාල බ්‍රාහ්මණයා එසේ දේවයන් වහන්ස මාගේ ස්වර්ණතිලකා නම් වූ දූතමෝ ජාති සම්පන්න කුල පුත්‍රයන් මිස සෙස්ස වූ නොකමැත්තියයි කි. මොකද කියන්නේ චණ්ඩාල එතකොට තාත්තා කියනවා සැඬොල් බමුණා මේ මේක කියද්දි මේ මරු තනක් ආවලා මේ අපේ එක පන්තියක ළමයෙක් කිව්ව චණ්ඩාල බ්‍රාහ්මණයා කියන එක එයා මේකේ අර්ථ නිරූපණයක් දෙනවා. නැටි කරාද මේටි කරාද පුතේ කමන්නේ මේ චේරි විතරක් යක් වෙනවා මම අත්‍යම හිත පොන්න. හයවෙනි කේන්දර තියෙන්නේ. හරි. එතකොට මේකෙදි කියන්නේ චණ්ඩාල බ්‍රාහ්මණයාගේ ඒ කියන්නේ තාත්තගෙන් අහනවා මේක මම පැහැදිලි කරලා යනවා. තාත්තගෙන් අහනවා ස්වර්ණතිලකාව මේ තාත්තගෙන් අහනවා නුඹ ඔයාගේ දුව මේ ඉහළ කුලවලයි විතරද හොයන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඔව්. ඊවර පස්සේ කියනවා මේ එහෙනම් මෙන්න ඉන්නවා උද්දාල කියලා බ්‍රාහ්මණෙක්. මේ උද්දාල කියන බ්‍රාහ්මණයා ගිහිල්ලා දැලේ දා ගන්න කියන්නේ උද්දාල බ්‍රාහ්මණයා කියන්නේ හිලු කුලයක මිනිසෙක්. හැබැයි එයාව ගෙනහිල්ලා මේ එයාත් එක්ක යාළු වෙන්න කියලා ඉවරලා මෙතන ගිහිල්ලා කියනවා. එතකොට එකල්ලි සර්ණතිලකාවගේ පියා යහපතයි ගිවිස මේක මගාරණු ආයත මේ කොටස් ටික මගාරණු ආයත මම ආපහු වෙනම දවසක මේකේ මුල් කොටස් ටික කරනකොට ආපහු මම දෙන්නම්. ඒක වැඩි දවසක් නැහැ. ඒක අනිද්දාම ආයෙ කරනවා. එතකොට මේ මුල් ටික මම ආපහු කරන්නම්. එකල්ලි ස්වර්ණතිලකාවගේ පියාද යහපතයි ගිවිස. ස්වර්ණතිලකාවගේ තාත්තත් මොකද කරේ යහපතයි ගිවිස. හොඳයි කියලා සපත කොටගෙන දැන් කාට හරි මගහැරිච්චා ඉන්නවා නම් ඒගොල්ලෝ මේව කරගෙන ඉන්න මම ඒ ටික කියා දෙන්නම්. එකල්ලි ස්වර්ණතිලකාවගේ පියාද යහපතයි කිවිස තාත්තත් හොඳයි කියලා. දැන් ගිහිලකුව දෝනියන්දර කියපම් මෙන්න මෙහෙම බ්‍රාහ්මණෙක් ඉන්නවා උද්දාල කියලා බ්‍රාහ්මණෙක් ඉන්නවා උද්දාල කියන බ්‍රාහ්මණයව සෙට් කරගනින් ගිහිල්ලා. එතකොට මොකද කරන්නේ තාත්ත ගෙදර ඇවිල්ලා කියනවා ස්වර්ණතිලකාවගේ පියාද යහපතයි කිවිස හොඳයි කියලා සපත කොටගෙන. හොඳයි කියලා සපත කොටගෙන විසිතුරු වූ කර්මාන්ත ඇති දහසක් වටනා පලසකින් දුවගේ ශරීරය වසාපොර. මෙතන ඒ කියන්නේ සරලව කියනවා නම් දැන් තාත්තා මේ දැන් දෝනියන්ටත් එක යන්න හදන. දැන් තාත්තා ඇවිල්ලා කියනවා ගෙදර. මෙන්න මෙහෙම
ආක්මනේ කිනෝ සෙට් කරගෙන කිව්වහම දූට වෙලා කිව්වහම දූ කියනවා හරි තාත්තේ අපි හෙට උදේම යමු හෙට උදේම ගිහිල්ලා මේක සෙට් කරගන්න කියලා කුලේ කෙනෙක් කිව්වට පස්සේ මොකද රජුරුවත් මෙතෙන්ට ඕකේ එක දෙනවා එතකොට තාත්තත් වැඩේ ඕකේ ඉතින් මෙයා මෙයාත් සිංහනාද දීගෙන තමයි දැන් යන්නේ රයිට් දැන් තාත්තා මෙයාට දෙනවා මොනවද ස්වර්ණ තිලකාවගේ පියාද යහපතයි කිව්වේ හොඳයි කියලා සපත කොටගෙන 23 කර්මාන්තය දැන් 23 කැටයම් තියෙන කැටයම් තියෙන එක එක ඩෙකරේෂන් දාපු විසිතුරු කැටයම් නැති දහසක් වටනා පලසකේ දහහක් වටනා පුරෝණාවක් ඒ කියන්නේ බ්ලැන්කට්ටුවක් මම හිතන්නේ සරලක මොකක් හරි ඩෙකරේෂන් දාපු ලස්සන දේවල් අල්ලපු කැටයම් කරපු බ්ලැන්කට්ටුවක් පුරෝණාවකේ දුවගේ ශරීරයේ වසා පොරව තුරු දෝනියන්දගේ ශරීරයේ වහලා පොරවගෙන තමා ගායනා කරන වීණාදී තූර්ය භාණ්ඩ ගෙන්වාගෙන මොකද කරේ දුවගේ ශරීරයේ මේවා කොරෝනාව කිව්වහලා වීණාදී කියන්නේ මේ අනගමන් මේගොල්ලන්ගේ තියෙන විශේෂ කාරණේ තමයි පාරේ අනගමන් වීණා වාදනය කරන්නේ දැන් අපිට අපි දැක්ක කාරණේ තමයි කවුද හරි කියන්නේ කලින් එක කරේ නැහැ මම කලින් එක කරේ මේ මීට කලින් එක කරේ නැද්ද හරියට කියන්න පුතේ මට නැහැ සර් 6 වෙනි ඡේදේ කරේ නැහැ මේ කරේ නැහැ නේ මම එහෙනම් මෙතන ඉඳලම කියන්නකෝ හරි ඒකල්ලි චණ්ඩාල බ්‍රාහ්මණයයි සේ දේවයන් වහන්සේ මාගේ ස්වර්ණ තිලකා නම් වූ දූතමෝ ජාති සම්පන්න කුල පුත්‍රයන් මිස සෙස් වුණක මැත්ති මාගේ ස්වර්ණ තිලකා නම් වූ දුව ඉහළ කුලේ අය මිසක් වෙන අය කැමති නැහැ කිව්වා එතකොට මොකද කරේ? බස්සස රජුරෝ එම්බල සගේ. ඒක අහලා රජුරෝ කියනවා එම්බල සගේ එම්බා මිත්‍රය එසේ වී නම් පංච මදුරා නම් නුවර. එහෙනම් එතකොට දැන් රජුරෝ දෙන ඔප්ෂන් එකක්. ඒ තමයි පංච මදුරා නුවර උද්දාල නම් බමුණෙක් වෙසේ. පංච මදුරා නුවර උද්දාල කියලා බමුණෙක් ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා ඊට ජාති සම්පන්න. ඒ බ්‍රාහ්මණයා ඊටාත්ම කුලවත්. ජාති සම්පන්නයි. ඉහළ කුලයක යුක්තයි. ඉහළ කුලයක කෙනෙක්. මෞපිය දෙපක්ෂයෙන්ම අනින්දිතේ. එතකොට මෞපිය දෙපක්ෂයෙන්ම අනින්දිතයි කියලා කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම හයි ක්ලාස්. ඒ කියන්නේ ඉහළ කුලවලයි. දැන් මේක කියනවනේ අර හැමතිස්සෙම පොලිසියට බඳව ගන්න පුරුණ නැත්නම් අර අම්මයි තාත්තයි දෙන්නම මොන මොන තැනද කියන එක. එතකොට ඒ දෙන්නගේ ජොබ් එක බලනවා. සමහර ඉස්කෝලවල ලංකාවේ ගන්න කොටත් මේ මේ මේකම වෙන විදියකට එනවා. එතකොට අම්මයි තාත්තයි දෙන්නම ඉහළ කුලවල ඒ කියන්නේ බ්‍රාහ්මණ කුල දෙකේ හිටියාම හරි ඒ කියන්නේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශුද්ධ එතකොට මේකෙදි බ්‍රාහ්මණ කියන දෙපක්ෂයේම අනින්දිත කියලා කියන දෙන්නම බ්‍රාහ්මණ කුලවල ඉන්නවා ඊළඟට ස්ත්‍රී දුටු කල්ලි මොහු ජුගුප්සා කටයුතු පිළිකුල් ජාතියකයි නින්දා බැන ඔවුන් හා සහවාසය නොකරයි ඊළඟ කාරණේ තමයි ස්ත්‍රී දුටු කල්ලි කාන්තාවක් දැක්කහම මොහු ජුගුප්සා කටයුතු කාන්තාවක් දැක්කට පස්සේ මොහු කියන්නේ මෑය ගෑනු කෙනෙක් දැක්කහම ජුගුප්සා කටයුතු ජුගුප්සා කියන්නේ පිළිකුල් කටයුතු ජුගුප්සා පිළිකුල් කටයුතු ඉතා පිළිකුල් ජාතියකයි නින්දා බැන එතකොට කාන්තාවක් දැක්කහම මොවුන් ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු ඉතාමත්ම පිළිකුල් ජාතියක් කියයි නින්දා බැන නින්දා බස් කියලා ඔවුන් හා සහවාසය නොකර ඔවුන් එක්ව වාසය කරන්නේ එතකොට දැන් මේ බ්‍රාහ්මණය ගැන කියන්නේ බ්‍රාහ්මණය අය කියලා කුලේ හයි ක්ලාස් අම්මයි තාත්තයි දෙන්නත් හයි ක්ලාස් කාන්තාව දැක්කහම ප්‍රතික්ෂේප කරනවා තමා වසන ගෙන් නික්ම රජගෙට යන වෙලේ තමන් වසන ගෙදරින් නික්මලා රජගෙදරට යන වෙලාවේ කිරිපැන් 16 කලයක් මගේ දිගේ ඉස්සයි කිරිපැන් 16 කලයක් කිරි වතුර කල 16ක් දැන් මේ කාන්තාව සම්බන්ධයෙන් තිබිච්ච බය මේ සමාජය ඇතුලේ මේ මේ ප්‍රබලව මතවාදය ඒ කියන්නේ මේ කාරණා ටික අපිට මාක් කරගන්න වෙනවා. එතකොට ඓතිහාසිකතොට තමා වසන ගෙන් නික්ම රජකට යන වෙල වෙන මේක හයිලයිට් කරගන්න. වේලෙහි කිරිපැන් 16 කලයක් මගදිග ඉස්සයි. ගැහැණුන් දුටු කල කාලකන්ණියක දැකපීවි කිරිපැරින් මුහුණ සුද්ධ කරේ. මෙන්න මේ ටික හයිලයිට් කරගන්න. තමන් වසන ගෙදරින් නික්මලා රජකට යන වෙලාවේ කිරිපැන් 16 කලයක් මගදිග ඉස්සයි. කිරි වතුර කල 16ක් මගදිගට ඉස්සයි. ගැහැණුන් දුටු කල කාලකන්ණියක දැකපීවි කිරිපැණින් මුහුණ සුද්ධ කෙරේ. ගැණු දැක්කට පස්සේ කාලකන්ණියක් දැක්කා කියලා. ලක් කිරි වතුරේ මුහුණ පිරිසිදු කරනවා. එතකොට ඓතිහාසික තොරතුරු. ඓතිහාසික තොරතුරු සහ සමාජ ආකල්ප. මෙන්න මේක ලියාගන්න. මේ ටික.
ඓතිහාසික තොරතුරු සහ අතීත සමාජ ආකල්ප උන්ගේ තිබිච්ච සමාජ ආකල්ප පිළිබඳව ඉතා ප්‍රබල වෙනවා. එතකොට ආගමික මතවාදී කොහොමද ගැහණියක් දැක්කේ ගැහණිය කරේ තිබිච්ච බය මේ කියන සියලු කාරණා මේක ඇතුළේ නිකන් තමයි රජ්ජුරුව තමයි ඔප්ෂන් එක දෙන්නේ මෙයාට. රජ්ජුරුව තමයි කියන්නේ මෙන්න මෙහෙම බ්‍රාහ්මණෙක් ඉන්නවා මේ එබැවින් තාගේ දූ සමත්ති නම් වූ ඒ බමුණාහා සහවාසය කෙරේ. එනිසා එබැවින් තාගේ දූ සමත්ති නම් මේ සමත්ති කියන්නේ උද්දාල කියන බමුණට තමයි. ඒ නම්ම තමයි මේක පාවිච්චි කරන්නේ. සමත්ති කියන්නේ එයාගේ නම. සමත්ති කියන කියන්නේ උද්දාල කියන අර්ථය තමයි එන්නේ. එතකොට එනිසා තාගේ දූ එනිසා නුවේ දුවට ඒ සමත්ති කියන උද්දාල කියන බමුණාහා සහවාසය කෙරේ. එක්ව වාසය කෙරේ. ඒ කියන්නේ ඒක හන්ට දැන් කියනවා ගිහිල්ලා කියලා දැන් මේ මෙතන මෙයා මේක ඉන්නවා උද්දාල කියලා බමුණෙක්. ඒ කියන්නේ උද්දාලත් එක පොඩි ඇරියස් එකක් හරි මොකක් හරි තියෙනවා. රජුරවන්ටත් උර මෙන්න මෙහෙම බමුණෙක් ඉන්නවා පුළුවන් නම් සෙට් කරගන්න. රජුර ඔප්ෂන් එකක් දෙනවා. හරි. හොයන්නේ දැන් මෙයා හොයන්නේ ඉහළ කුලවල කිව්වා දෙකට විශේෂ කපලා ගන්න සීන් එකකට මේ. ඒක රජුරවන්ටත් උර මෙයා මේ දැන් මේ ආගමික මතවාදයක් තියාගෙන මන්දාව ප්‍රතික්ෂේප කරන මිනිහව පුළුවන් නම් ඔන්න සෙට් කරගනින් කියලා ඉවරලා ඔප්ෂන් එකක් දෙනවා තාත්තට ඌට කියන්න කියලා. ඒක හන්ද එබැවින් තාගේ දූ සමත්ති නම් මේ සමත්ති නම් ඌ ඒ බමුණාහා සහවාසය කෙරේ. ඒ බමුණත් එක්ක එක්ව වාසය කෙරේ. මෙසේ මා කී ලෙසම තාගේ දුවට කියා බලගන්න. මේ විදියට මෙසේ මා කී ලෙසම මේ විදියට මං කියපු විදියටම තාගේ දුවට කියා බලගන්න. උඹේ දුවට කියලා බලන්න කියලා. හරි. එතකොට දැන් රජ්ජුරුව තමයි ඔප්ෂන් එක දෙන්නේ. හරි මෙන්න මෙහෙම එකක් ඉන්නවා. දෝනියන් දා ඉල්ලන්නේ කියලා කුලවල එකෙන් නම් රයිට් ගිහිල්ලා මෙන්න මේක සෙට් කරලා බලාගන්න කියලා කියනවා. එකල්ලි චණ්ඩාල බ්‍රාහ්මණයා එබස්සසා තමා වසන ගෙට ගොස්. එතකොට චණ්ඩාල බ්‍රාහ්මණයා දැන් මොකද කරන්නේ? තාත්තා මේ කතාව අහන්න ගිහිල්ලා තමා වසන ගෙට ගොස් ස්වර්ණ තිලකාව කැඳවා. මොන ස්වර්ණ තිලකාට එන්න කියලා දෝනියන් දට එන්න කියලා ඇයට රජ්ජුරුවන්ගේ පරිද්දෙන්න. ඇයට රජ්ජුරුව කිව්ව විදියටම උද්දාල බ්‍රාහ්මණයාගේ ස්වරූප නොවලහාම කී ස්වර්ණ තිලකාවට එන්න කියලා ඇට රජ්ජුරුව කිව්ව විදියටම උද්දාල බ්‍රාහ්මණයාගේ ස්වරූප උද්දාල බ්‍රාහ්මණයාගේ ස්වරූපය නොවලහාම කී හංගන්න නැතුවම කී. දැන් තාත්තා දෝනිය අnder ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා වරලා දුවේ මෙහෙවරෙන් මෙන්න රජ්ජුරුව කිව්වා මෙන්න මෙහෙම හයි ක්ලාස් එකක් ඉන්නවා උඹට සෙට් කරගන්න කිව්වා. එතේ පුල්ලස අවරද සිංහනාද දෙනවා තෙපුල්ලසා ස්වර්ණතිලකාතම ඒ වචනහල ස්වර්ණතිලකාව මොකද කරන්නේ? මම ඉඳින් සැබවින්ම ගැහණියක් වෙනවා. මම ඇත්තටම සැබවින්ම ඇත්ත වශයෙන්ම ගැහණියක් නම් මං සැබෑවටම ගැහණියක් නම් ඒ උද්දාල බ්‍රාහ්මණයා හා වාසය කෙරෙම්මය. මං ඒ උද්දාල බමුණත් එක්ක වාසය කරනවා. ඒ කියන්නේ මම දැන් මෙයා දැන් සිංහනාද කරනවා. මම ඇත්තටම ගෑණියක් නම් මං අනිවාර්ය උද්දාල බමුණව සෙට් කරගන්නවා. මේ මෙයා මේ කියන ටෝක් එක මේ ටෝන් එක පැහැදිලිද කියන කාරණේ. හරි මං දැන් තාත්තත් කියන වාරපැත්ත රජුරුව තොප්පෙන් දරුවා මෙයා පීක් එකට නගිනවා. මෙයා කියනවා මං ඇත්තටම ගෑණියක් මං අනිවාර්යෙන් මං උද්දාල බමුණව සෙට් කරගන්නවා. ඊට කිසි සැකයක් නොසිතා ඊට කිසිම සැකයක් හිතන්නේ නැතුව ඊට ප්‍රපංච නොකොට ප්‍රමාද නොකොට ප්‍රපංච කියන ප්‍රමාද ඒකට ඒක හන්ද කිසිම දැන් මෙයාට මේ ඔප්ෂන් දෙකත් ළඟ මෙයාට ඉහළ කුලයේ කෙනෙක්ව බඳින්න ඕනේ. ඒකට මේක මෙයාගේ ටාගට් එකට දැන් සෙට් වෙන තැන. ඒකට උද්දාල බමුණා මං අනිවාර්යෙන් උද්දාල බමුණාව සෙට් කර ගන්නවා. ඊට කිසි සැකයක් නැති තාත්තා ඒ ගැන හිතන්නේ නැතුව ඉතා ප්‍රපංච නොකොට ඉතා ප්‍රමාද නොකොට කල් නොයවා කල් යවන්නේ නැතුව උදාසන්නව නිපුණ වෙන උදේ පාන්දර මෙයා හෙට දවස් මෙයා හෙට මෙයා මෙන්න මේක ගන්න ස්වර්ණ තිලකාගේ චරිත නිරූපණය. මේක මාක් කරගන්න ස්වර්ණ තිලකාගේ චරිත නිරූපණය. පැහැදිලි ස්වර්ණ තිරකාගේ චරිත නිරූපණය. ඉස්ත්‍රියක් දුටු විට උද්දාල බමුණා කුමක් කෙරේද? ඉස්ත්‍රියක් දැක්කහම උද්දාල බමුණා කරන දේ ඔගොල්ලෝ මේවා සටහන් දාගන්න. ඉස්ත්‍රියක් දැක්කහම මේක කෙටියෙන් ලියන්න. කාන්තාවක් දැක්කහම මොකද්ද කරන්නේ?
කාට හරි ඔකට ස්ත්‍රියක් දැක්කට පස්සේ පිළිකුල් ජාතියක් කියලා ඉවර වෙලා නින්දාබස් කියලා උන් එක්ක වාසය කරන්නේ. ඒ වගේම තමන් වසන ගෙදරින් නික්මලා රජකට යන වෙලාවේ කිරි වතුර කල 16ක් මගදී ගිහිනා. රජකට යන පාරේ කිරි වතුර කල 16ක් ගිහිනා. ඒ වගේම කාන්තාවක් දැක්කහම කාල කන්‍යක් දැක්ක කියලා කිරි වතුරේ මූණ පිළිසිඳු කරනවා. මේ වචන වලින්ම ලියන්න ඕනේ නෑ මේකේ. මේ අදාළ කාරණේ කෙටියෙන් ලිවර ගන්න. කාන්තාව පිළිකුල් ජාතියක් විදියට බනිනවා. ඊළඟට රජකට යන වෙලාවේ කිරි වතුර කල 16ක් ගිහිනා. ඒ වගේම කිරි වතුරේ මූණ හොතන. පැහැදිලිද? කාන්තාවට බනලා බනිනවා. මේ වගේම කිරි වතුර කල 16ක් මග දිගට ගිහිනවා. කිරි වතුරේ මූණ හොතන. රජු පැවසූ උද්දාල බමුණා සතු ලක්ෂණ කවරේ? රජුරු කියපු විදිහට උද්දාල බමුණා සතු එක ලක්ෂණ තමයි. ඊටාත්ම ජාති සම්පන්නයි. ජාති සම්පන්නයි කියලා කියන්නේ ඉහළ කුලයෙන් යුක්තයි. ඉහළ කුලයෙන් යුක්තයි. මම මේ කියද්දි මේ නෝට් ඩවුන් කරගන්න. ඊටා ඉහළ කුලයෙන් යුක්තයි. මව්පිය දෙපක්ෂයෙන්ම අනින්දිතයි. මව්පිය දෙපාර්ශ්වයෙන්ම ඉහළ කුලයෙන් යුක්තයි. තමනුත් ඉහළ කුලේ යුක්තයි. අම්මයි තාත්තයි දෙන්නම ඉහළ කුලවල තමයි. ඊට කිසි සැකයක් නොසිතා, ඊට කිසිම සැකයක් හිතන්නේ නැතුව ඉතා ප්‍රපංචනකොට ප්‍රමාදනකොට ඉතා ප්‍රමාදනකොට කල් නොයවා කල් යවන්නෙත් නැතුව උදාසන්නේම පාන්දරම නික්මුණම පාන්දරම උදෑසනම නික්මිය යුතුයි. තාතර කියනවා කිසිම සැකයක් හිතන්න නැතුව ඉතා ප්‍රමාද නොකොට කල් යවන්න නැතුව උදෑසනම නික්මමු කියලා. සටහන් දාගන්න පුතේ. ජුගුප්සා කියලා කියන්නේ පිළිකුල්. ජුගුප්සා කියන්නේ පිළිකුල්. විසි තුනේ අයත් මේ සඳුදා රෑ 8:10 පන්තියට අනිවාර්යෙන් එන්න ඕනේ. ඔයාලට තියෙන ඊළඟට ස්වර්ණතිලකාවලින් පස්සේ තියෙනවා චන්දකින්නර ජාතකය. චන්දකින්නර ජාතකයේ මේ බදාදා මේ සඳුදා රෑ 8:10 අනිවාර්යෙන්ම තියාගෙන සඳුදා රෑ 8:10 පන්තියට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. ඒකට චන්දකින්නර එක ඕගොල්ලන්ට තියෙන එකක් 12 වසරක. ඒක හන්ද සඳුදා රෑ 8:10 අනිවාර්යෙන්ම එන්න ඕගොල්ලෝ. දැන් ඊට පස්සේ මම විචාර ලියවන වෙනම පන්තියක් කරනවා. ව්‍යාකරණ පැය පන්ති හරි කරනවා. ඔයාලට තියෙන ටයිම් බලලා එකක් විචාර ප්‍රශ්න ලියන පැයක පන්තියක් කරනවා. හැමෝටම ඒකට පොදු වෙන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ව්‍යාකරණ පන්තියක්. ව්‍යාකරණ ආයේ පැය වගේ පන්තියක් කරනවා. එතකොට පොඩි වැඩ ටික එතකොට හරියට පිළිවෙලට වෙනවා. එතකොට මේ පාඩම් ටික ඉවර වෙනවා. එතකොට විචාර ප්‍රශ්න ලියන විදිය කෙලින්ම වෙනම එකකින් හුරු වෙනවා. පේපර් ක්ලාස් එකක් කරනවා වගේ තමයි. හරි. එකල්ලි ස්වර්ණතිලකාවගේ පියා යහපතයි ගිවිස. දැන් උන තාත්තා මොකද කරේ? දැන් දෝනියන්දට හොඳයි කියලා සපත කොටගෙන විසිතුරු කර්මාන්ත ඇති. මම කිව්වා අර විසිතුරු කැටයක් තියෙන දහසක් වටනා පළසකින් දුවගේ ශරීරය වසා පුරවයි. ඒ කියන්නේ හොඳ බ්ලැන්කට්ටුවක් අරන් දී. ලස්සන කැටයක් තියෙන හොඳ පොරෝණාවක්. පොරෝණාවකින් දුවගේ ශරීරය වසා පුරවලා. දුවගේ ශරීරය වහලා පුරවලා. තමා ගායනා කරන වීණාදී වූ තූර්ය භාණ්ඩ ගෙන්වාගෙන. තමන් ගායනා කරන වීණාදී වූ. ඒ කියන්නේ එයා දැන් මම කියන්න හදපු කාරණේ තමයි මෙතනින් කලින් කියවත්තේ. ඒ කියන්නේ ජීවකතාවස්සු වෙනවා මේ පූජාවලි. පූජාවලි ජීවකතාවස්සු වෙනවා. දැන් ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සේ ඩොක්ටර් දිසාපාමොග්ගෙන් ඉගෙනගෙන ඉවර වෙලා එයා ගෙදර යනකොට මගෙන් මේ ජොබ් කළා. ඒ කියන්නේ අපි චැනලින් කරලා ඉවර වෙලා සල්ලි හොයාගෙන තමයි ගෙදර යන්නේ. දැන් ජීවක වෛද්‍යවරයාට දිසාපාමොක් ආචාර්යවරයා දෙන්නේ අවස්ථාවකට විතරයි කෑම. එතකොට එයා යන්න ඕනේ මාස ගානකට කෑම හොයා ගන්න ඕනේ චැනලින්. මගේ යන ගමන් චැනල් කරලා. එතකොට දැන් මේගොල්ලෝ
මේ ගොල්ලන්ට මේ මාසික සැලරි ස්ලිප් තරව මේව නැහැනේ. එතකොට වීණා වාදනය කරන කෙනා රටකින් රටකට යනකොට මග ඉඳගෙන මග ප්ලේ කරලා හම්බ වෙන රජවරුන්ට ප්ලේ කරලා එහෙම තමයි සල්ලි හොයන්නේ. එතකොට මෙයා යන ගමන් මග දීකේ රජවරුන්ට ගිටාර් ගහනවා, يعني වීණා වාදනය කරනවා, ඒ කරලා කීයක් හරි හොයා ගන්නවා. එතකොට ඒකෙන් දවස් ටිකක් ඉන්නවා. අන්න එහෙම එහෙම තමයි ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක දුවන්නේ. එතකොට දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? මේ තින් තම දුවගේ ශරීරයේ වසා පුරවා තමා ගායනා කරන වීණාදී වූ තූර්ය භාණ්ඩ ගෙන්වාගෙන. තමන් ගායනා කරන වීණා ආදී වීණා වාදී වූ තූර්ය භාණ්ඩ. පංචතූර්ය වාදන භාණ්ඩ ගෙන්නගෙන ස්වර්ණ තිලකාවන් හා සමාන මග බැස නික්මෙනවා. ස්වර්ණ තිලකාවත් එක සමාන මගකට වැහැලා නික්මෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? වීණා භාණ්ඩ අරගන්නවා. අපිට පේනවා මහපාර යන විදිය. මොකද්ද? තාත්තා වීණාදී භාණ්ඩ තූර්ය භාණ්ඩ කරේ දාගෙන ඉන්නවා. දෝනියෙන්ද දැංකටුවක් පොරවගෙන තමයි තාත්තා පිටිපස්සෙන් යන්නේ. මේ මහපාර යන විදිය. මෙසේ නික්මුණා වූ චණ්ඩාල බ්‍රාහ්මණ තෙම. මේ විදියට නික්මිච්ච චණ්ඩාල බ්‍රාහ්මණයා අතරමඟ එක් නුවරක රජ්ජුරු කෙනෙකුන් දැක. ඔන්න දැන් මේ 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 අතරමැද්දේදී මං කිව්වේ දැන් මේ මේ දෙන යනවා තාත්තයි දුවයි වීණාවත් කරේ දාගෙන දූ බ්ලැන්කට් පිටින් යනවා. යන අතරමැද්දේ මේගොල්ලෝ සත් දවස් වලට අදාළ සල්ලි හොයාගන්නේ. ඔහුගෙන මගදී හම්බ වෙන රජවරුන්ට ප්ලේ කළා. ඒකට වීණා වාදනය කළා. ඒකට මෙන්න අතරමඟදී හම්බ වෙනවා. අතරමඟ එක් නුවරක රජුරු කෙනෙකුන් දැක. අතරමඟ එක් නගරයක රජුරු කෙනෙක් දැක. ඔහු රජ කෙනෙක් දැකලා වීණා ගායනා කරනවා. ඔන්නේ රජුරන්ට වීණා වාදනය කරනවා. කරනකොට ස්වර්ණ තිලකාව තමා පිටුපස හිඳිනාසේ සලස්වා. ස්වර්ණ තිලකාව තමන්ගේ පිටිපස්ස ඉන්න විදියට සලස්වා. තාත දැන් එයාට රජුරු අනේ රජුරු ඉස්සරහා ඉන්න රජුරුට ප්ලේ කරනවා. ප්ලේ කරනකොට පිටිපස්සේ ස්වර්ණ තිලකාව ඉන්නේ. මෙන්න මෙතන හරි අපූර්ව අවස්ථා නිරූපණයක් තියෙනවා. මොකද්ද? එකල්ලි ඔහු පිටිපස වුණා වූ ස්වර්ණ තිලකාතුම නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙලා. අන්න දැන් මොකද්ද කරන්නේ? සරසරි. ස්වර්ණ තිලකාව තමයි පිටිපස හිඳිනාසේ සලස්වා තෙමේ වීණා ගායනා කරන්න පටන් ගත්තා. දැන් ඔනේ ආ ප්ලේ කරනවා. දෝනියද පිටිපස්සේ. එතකොට ඔන්න බලන්න මෙතන හරි අවස්ථා නිරූපණය. මෙන්න මෙතන හරි අපූර්ව තරක්. මෙන්න මේක හයිලයිට් කරගන්න. ඒ තමයි එකල්හි ඔහු පිටුපස වුණා වූ ස්වර්ණ තිලකා තොමෝ. එතකොට එයාගේ පිටිපස්ස ඉඳපු ස්වර්ණ තිලකාව නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙලා. එයා දැන් තාත්තාගේ පිටිපස්ස ඉන්න ගමන් පොඩි ඇස්පාරක් ගහලා නුවන් කෙළවරින් දෙනෙත් අගින් දෘෂ්ටිය හෙලා. රජුරවන්ට පිටිපස්ස ඉන්න ගමන් තාත්තාගේ පිටිපස්සෙන් ඔයහක් ගහනවා රජුරවන්. දෘෂ්ටිය හෙලා. නුවන් කෙළවරින් දෘෂ්ටි හෙලා. මෙතන නුවන් කෙළවරින් දෘෂ්ටි හෙලා කියන එක දෙනෙත් අගින් බැල්ම බලනවා. පොඩි බැල්මක් බලලා ස්ත්‍රී ලීලාවෙන් යුක්තව, කියන්නේ ස්ත්‍රී ස්වභාවයෙන් යුක්තව මන්දලස බැල්මකින්. මන්දලස බැල්ම කියලා කියන්නේ දෙනෙත් අගින් බලන බැල්ම හිනාවකුත් එක්ක. පොඩි හිනාවක්, තොල්පට හපලා වගේ හරි එහෙම හිනා වෙනවා. ඉස්සෙල්ලා පොඩි බැල්මක් දානවා රජුරු දිහා බලලා. ඒක හරි අපූර්තනක්. එතකොට තාත්තගේ පිටිපස්සෙන් ඉඳගෙන බැල්මක් දානවා. බැල්මක් දාලා ඇහැක් දෙනෙත් අගින් සහ අනිත් පැත්තෙන් සිනාවකින් මන්ද සිනහවයි. හරිද? එතකොට මෙතන තැන් දෙකේ කියවෙන විදිය වෙනස්. හරිද? නුවන් කෙළවරින් දෘෂ්ටි හැලා දෙනෙත් අගින් බැල්ම බලලා ස්ත්‍රී ලීලාවෙන් යුතු ස්ත්‍රී ස්වභාවයෙන් යුතුව මන්දලස බැල්මකින්. මන්දලස බැල්ම කියලා කියන්නේ දෙනෙත් අගින් බලන බැල්මයි හිනාවයි. මේ දෙකම එකට එකතු වුණා. මේක පන්තියේ කීප වතාවක් කතා කරද්දී මේක හරියටම ලියුනේ ළමයි කතා කරද්දී. ඔය සමහරු මේකට තිබිච්ච අර්ථ නිරූපණය මමත් ඒක දැනන් හිටියේ නෑ. මේක පස්සේ ළමයිත් එක්ක කතා කරාම තමයි මේක මන්දලස බැල්ම කියන එක එන්නේ. හිනාවක එක බැල්ම පොඩි ඒ බැල්ම මන්දලස බැල්මකින් රජහු මුහුණ බලා ඒ මන්දලස හිනාවකුත් එක බැල්මකින් රජුරුවන්ගේ මුහුණ බලලා තමා පෙරවහුන් පලස එහෙම පොඩි බැල්මක් ඉස්සලා දෙනෙත් අගින් බැලුවා. හිනාවකුත් එක බැලුවා. ඊට පස්සේ පොරෝණාව මෑත් කරා. තමා පෙරවහුන් පලස තමා පුරවාගෙන ඉඳපු පොරෝණාව මඳක් පහ කොටා. එයා අර තමන් උඩින් වහගෙන ඉඳපු බ්ලැන්කට් ඇඩ් කළා. තමන්ගේ ශරීර ප්‍රභා ශරීරයේ ආලෝකය වෙනවා. එතකොට මෙන්න මේක ගන්න අවස්ථා නිරූපණය. මේක අනිවාර්යෙන්ම මාක් කරගන්න සද්ධර්මාලංකාර කතුවරයා අවස්ථා නිරූපණයේදී දක්වා ඇති කුසලතා.
හරිදරු මාකර ගත ස්ත්‍රී ස්වභාවය දැක්වවා දැන් ඔන්න එයා එහෙම බැල්ම දැම්මට පස්සේ රජ්ජුරුව ඇගේ ශරීරාලෝක හා රූප සම්පත්තිය දැක රජ්ජුරුව ඇගේ ශරීරාලෝකයයි රූප සම්පත්තියයි දැකලා කාමෙන් විසංයෝ කියලා කියන්නේ මේ කාමෙන් සිහි මුලාව මේ දෙකම මෙන්න මෙතන බලන්න මේ අර්ථ දෙකම එක හා සමානයි විසංය කියන්නේ සිහි මුලා වෙලා මේ සිහි මුලා වෙලා එතකොට මෙන්න මේක මාක් කරගන්න සද්ධර්මාලංකාරයේ භාෂා රටා අධර්මාලංකාරයේ භාෂා ශෛලිය තමයි මොකද ප්‍රධාන වශයෙන්ම සමාන පද එක ළඟ එදෙනවා සමාන අර්ථයේ තියෙන පද එක ළඟ එදෙනවා මේක මාක් කරගන්න විශේෂිතන රජ්ජුරුව යගේ ශරීරාලෝක හා රූප සම්පත්තිය දැක කාමයෙන් විසංයෝ සිහි මුලාව සිහි නැතිව ඉඳලා මඳ ඇසිල්ලකින් ලබන ලද ආස්වාස ඇති මොකද්ද ඒ කියන්නේ දරුවෝ කාමයෙන් විසංයව සිහි මුලාව මඳ ඇසිල්ලකින් ලබන ලද ආස්වාස ඇති ඒ කියන්නේ මෙන්න මෙතන මොකද්ද මේ කියන්නේ ඒ කියන්නේ මේ මිනිහා රජ්ජුරුව මේ මේ ස්වර්ණ තිලකාව දැකලා සිහිය නැතුව වැටෙනවා ඊට පස්සේ සිහිය නැතුව වැටිලා මඳ ඇසිල්ලකින් ලබන ලද ආස්වාස ඇතුව මඳ ඇසිල්ලකින් සුළු මොහොතකින් හුස්ම ගන්නවා හරිද එතකොට මේ කියන්නේ මේ මෙයා කියනවනේ මුලදී පිරිමියෙක් මාව දකින පිරිමියෙක් සිහිය නැතුව වැටෙනවා හරිද මාව දකින පිරිමි සිහිය නැතුව වැටෙනවා කියන්නේ මෙයා මෙයා කරේ ආකර්ෂණය වෙනව නම් ඒකේ උච්ච අවස්ථාව කියන්නේ පිරිමියා මෙයාගේ ලෞකික ආතල් එකේ උච්ච අවස්ථාව කියලා කියන්නේ උසිහි නැතුව. හරිද? දැන් මෙන්න මේ කෑල පුතේ හයිලයිට් කරගන්න මේක තමයි මොකද්ද මේ අවුරුද්දේ සහ ගිය අවුරුද්දේ දෙකේම අහලා තිබුණා. A level paper එකේ 2020 2021 හයිලයිට් කරගන්න මේ කෑල දාලා. අවිශ්වසනීය කතා පුවතක් තිබුණා. කියන්නේ අවිශ්වසනීය සිද්ධි ඇතුළත්ව තිබේ. අන්න එතන මාක් එකක් දාගන්න. අවිශ්වසනීය සිද්ධි ඇතුළත්ව තිබුණද? පේපර් එකේ අහලා තිබුණ ප්‍රශ්න තමයි අවිශ්වසනීය සිද්ධි ඇතුළත්ව තිබුණද? පද්මාලංකාර කතුවරයා රසවත් කතාවක් ඉදිරිපත් කරයි. අන්න එහෙම. ඒක අවිශ්වසනීය සිද්ධි ඇතුළත් කර තිබුණද කිව්වහම හිතුවර අපේ ඔළුවට එන්න එපා. මොකද්ද මේක කියපු අවිශ්වසනීය සිද්ධි? දැන් හරිනේ ඉතින්. පිරිමිය දැක්කා මේ ගෑණිය දැක්කා පිරිමි සිහිය නැතුව වැටෙන්නේ නැහනේ. ඒකර මේවා අවිශ්වසනීය සිද්ධිනේ. එතකොට ඔයාලා දැනන් ඉන්න ඕනේ මේ වගේ ඉවෙන්ට් මේ වගේ තැන් ටක් ගාලා වහම ඔළුවේ තියාගන්න. හරිද? එතකොට දැන් මොකද කරන්නේ? හරි. දැන් ඔන්න මෙයා දාපු බැල්මෙන් අරයා සිහිය නැතුව වැටලා ආපහු ඔන්න ආවා සිහිය. සිහිය ඇවිල්ලා මෝතමෝ සස්වාමිකද අස්වාමිකදයි විචාරා. දැන් ඇහුවා මෑයට සැමියෙක් නැද්ද? මෑයට සස්වාමික සැමියෙක් නැද්ද? සැමියෙක් සස්වාමික කියන්නේ සස්වාමික. සැමියෙක් ඉන්නවද? ඒ කියන්නේ විවාහකයිද අස්වාමික? අවිවාහකයි. සිහිය ආපු ගමන් අර ඇහුවේ මෙයාට සැමියෙක් ඉන්නවද නැද්ද කියලා අහලා අස්වාමිකේ. සැමියෙක් නම් නැහැ. හැබැයි එතෙකු දුවත් සැඬොල් දුව. ඒ වුණාට සැඬොල් දියණියක්. ඒ කියන්නේ මෙතන කේස් එක ඉතින් කුල බලය කොයිතරම් ප්‍රබලද ආයේ කොච්චර කතන්දරේ තිබුණත් ඒ කාලේ බෑ මොනම හේතුවක් නිසාවත් කොච්චර ලස්සන වුණත් කොච්චර ප්‍රේම කරත් මේ කතන්දරේ තිබුණත් සැඬොල් දුවක් විවාහ කරගන්න බෑ. හොඳම උදාහරණය මේක සාලිරාජ කතාවස්සේ ලංකාවට ආවා. සද්ධර්මාලංකාරයේ සාලිරාජ කතාවස්සේ තියෙනවා සාලි අශෝකමාලා සාලිරාජ කුමාරයා සාලිරාජ කුමාරයා අශෝකමාලා මුණ ගැහෙනවා අශෝකමාලාව ගේනවා තාත්තා තාත්තා මොකද කරන්නේ මේ තමගේ පරිවාර ස්ත්‍රියක් යවලා මේ කතා දෙනවත් කියනවා උඹට රජකම දෙන්නේ නැහැ කියනවා අන්තිමට රජකම හම්බ වෙන ගන්නෙම නැහැ මෙයා මේ තමගේ පෙම්වතිය වෙනුවෙන් සම්පූර්ණ කාලය වැය කරනවා රජකම ගන්න ඒකට එහෙම කැප කරපු කියන්නේ කුලයේ අශෝකමාලා සැඬොල් කුලයේ හින්දා ඒ ප්‍රශ්නේ බලපෑවා එතකොට මෙතනත් කියනවා සැමියෙක් නැහැ වුණාට සැඬොල් දුවක් කියයි යනු අසා අනුන් බනන නින්දාබසට බයි අනුන් බනන කියලා කියන අනුන් කියන
මෙයා රජුරුව මොකද්ද කරේ මොනව කරත් රජුරුවන්ට මේ සැඬොල් ගෑණියෙක් කරගෙන වැඩි මේ රජකම නැති කර ගන්න බෑනේ නිඳාවසට බයින් ස්වර්ණතිලකාව අන්තපුරයට ගත නොහි ස්වර්ණතිලකාව අන්තපුරයට ගන්න බැරුව මේ බඳු වර්ණ సౌందర్యයක් හා රූප සම්පන්නකින් යුක්තව මෙතින් මේ ආය ආය සමාන පද වර්ණ సౌందర్యය වර්ණ කියන්නේ පැහැය මේ රූපය වර්ණ సౌందర్యය කියන්නේ රූප සම්පන්නිය සහ පැහැය මේ මේක හා සමාන පද මෙතනත් ගන්න වර්ණ సౌందర్యයක් හා රූප සම්පන්නිය මේකත් සමාන පද භාවිතයි වර්ණ කියන්නේ පැහැය මේක ගන්න sorry sorry මේක ගන්න වර්ණ කියන එක පැහැයකින් සහ රූපයකින් වර්ණ කියන්නේ පැහැයකින් සහ රූප සම්පන්නිය එතකොට මෙතන නෑ මෙතන සමාන පද නෙවෙයි මෙතන සමාන පද නෙවෙයි මේ වගේ පැහැයක් සහ රූපයක් තියෙනවා එතකොට කලර් එක මේ මේ වගේ කලර් එකක් සහ රූපයක් ඇඩතලයකින් යුක්ත වෙච්ච ස්ත්‍රී රත්නයක් නොලබන්නා වූ මට දැන් රජුරුව අපසට් යනවා මේ වගේ ලස්සනක් තියෙන කාන්තාවක් ස්ත්‍රී රත්නයක් ස්ත්‍රී රත්න කියලා කියන්නේ ස්ත්‍රී මණිකක් මේ වගේ රූප සම්පන්නිය යුක්ත වෙච්ච ස්ත්‍රියක් නොලබන මට ජීවිතයෙන් ප්‍රයෝජන කිම ජීවිතයෙන් මොන ප්‍රයෝජනයක් කියලා ඉවර වෙලා ශෝකාතුරව නොඑක් ප්‍රලාප කියා හඬ ශෝකාතුර ශෝකයෙන් ආතුර වෙලා ශෝකයෙන් ආතුර වෙලා නොඑක් ප්‍රලාප කියා ශෝකයෙන් ආතුර වෙලා නොඑක් ප්‍රලාප කියා නොඑක් විලාප කියා හඬ මේ වගේ කාන්තාවක් නොලබන මට ජීවිතයෙන් මොන ප්‍රයෝජනයක්ද කියලා ශෝකයෙන් ආතුර වෙලා විලාප කියා ප්‍රලාප කියන්නේ විලාප කියා කියා හඬමින් කාමෙන් මත් වෙලා කටයුතු නොකටයුතු සලකාගත නොහි කටයුතු නොකටයුතු සලකාගත නොහි කලයුත්ත නොකලයුත්ත හිතා ගන්න බැරි ශෝකයෙන් ආතුර වෙලා විලාප කී කී හඬමින් කාමයෙන් මත් වෙලා කටයුතු නොකටයුතු සලකා ගත නොහි කල යුත්ත නොකල යුත්ත හිතා ගන්න බැරුව අඩුවගෙන තමන් හිස තුමුම කපා මල එතකොට විලාප බස් කිය කිය හඬමින් කාමයෙන් මත් වෙලා කටයුතු නොකටයුතු සලකා ගත නොහි කල යුත්ත නොකල යුත්ත හිතා ගන්න බැරුව අඩුවගෙන අඩුව අරගෙන තුමුම හිස තුමුම කපා මල තමන්ගේ හිස තමන්ම කපාගෙන බෙල්ල කපාගෙන මෙන්න මේ ටිකත් මාක් කරගන්න පුතේ. මෙහෙම මේ මිනිස්සු ගෑණින් නැතුණා කියලා බෝ. එතකොට මේ පරිද්දෙන් වැඩකින් ඉතුරු ටිකත් ගමුකෝ. මේ පරිද්දෙන් පංචමදුරා නුවරට යන අතරමඟ රාජධානි පසක රජදරුවෝ. මේ විදිහට පංචමදුරා නුවරට යන අතරමඟ රාජධානි පහක රජදරුවෝ පස් දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැක කාමයෙන් මත්ව කඩුගෙන තමන් හිස තුමුම කපා මල. මේ විදිහට රාජධානි පහක රජදරුව පස් දෙනෙක් ඇගේ රූප සම්පත්තිය දැකලා ආමෙන් මත් වෙලා කඩු අරගෙන තුමු හිස තුමුම තමන් හිස තුමුම රාජධානි පහක රජදරුව පස් දෙනෙක් තමන්ගේ හිස බෙල්ල කපාගෙන මැරුණා කියලා. يعني මේ ගෑනු කෙනාව මෙහෙම ඒ කියන්නේ රාජධානි පහ කියන්නේ රජවරු තාත්තා පස් දෙනෙකුට විතර මේ ප්ලේ කරලා තියෙනවා. මේ ප්ලේ කරාට පස්සේ රජුරුවම මේක බැරි වුණා කියලා. මෙන්න මේක මොකටද ගන්න පුළුවන්? මේටි කොතෙන්ද ගන්න පුළුවන්? මේක මොකටද ගන්න පුළුවන්? මේ රාජධානි පහක රජදරුව මැරිච්ච එක විශ්වාස කරන්න පුළුවන්ද? බැ එහෙනම් මේක මාක් කරගන්න අවිශ්වසනීය සිද්ධි ඇතුළත් වූ තිබීම කියලා. අවිශ්වසනීය සිද්ධි ඇතුළත් වූ තිබීම. රජුන් සිහිමුලාවන්නේ කවරක් නිසාද? රජවරු සිහිමුලාවෙන්නේ මොකක් හින්දාද? රජුරෝ සිහිමුලා වෙන්නේ ඇගේ ශරීරාලෝකය සහ රූප සම්පත්තිය දැකලා. ඇගේ ශරීරය ආලෝකයයි රූප සම්පත්තියයි දෙක දැකලා තමයි සිහිමුලා වෙන්නේ. ඇගේ ශරීරාලෝකයයි රූප සම්පත්තියයි දෙකම දැකලා තමයි සිහිමුලා වෙන්නේ.
රජවරුන් කී දෙනෙකු ඇනිසා මිය යන්නේ? රජවරු කී දෙනෙක් ඇනිසා මිය යනවද? රජවරු පස් දෙනෙක්. රජවරු පස් දෙනෙක් ඇනිසා මිය යනවා. නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙලා දෙනෙත් අගින් බැල්මක් දාලා. අරයා එතකොට ස්වර්ණතිලකා මේ රජුරාණ දක්ව ප්‍රතිචාරය දක්වපු විදිහ දෙනයි මේ. නුවන් කෙළවරින් දෘෂ්ටිය හෙලා දෙනෙත් අගින් බැල්ම හෙලලා ස්වකීය ස්ත්‍රී ලීලාවෙන් යුක්තව තමන්ගේ ස්ත්‍රී ස්වභාවයෙන් යුක්තව දෙනෙත් අගින් බැල්මක් දාලා තමන්ගේ ස්ත්‍රී ස්වභාවයෙන් යුතුව ස්ත්‍රී ලීලාවෙන් යුක්තව ස්ත්‍රී ස්වභාවයෙන් යුතුව මන්දලස බැල්මකින් දෙනෙත් අගින් බලන බැල්මේ මන්දලස බැල්ම දෙනෙත් අගින් සහ මුවගින් හෙළන බැල්ම රජහු මුහුණ බලා. එතකොට දෙනෙත් අගින් බැලුවා. ඊට පස්සේ කටත් එක hina වෙලා පොඩ්ඩක් බැලුවා. බලලා තමා පෙරවහුන් පලස තමා පුරෝගෙන දුම් කොරෝනාව මඳක් පහකොට මඳක් ඉවත් කොට ශරීර ප්‍රබා දක්වාලු. කොරෝනාව පොඩ්ඩක් අයින් කළ ශරීරය ආලෝකය ශරීර ස්වභාවය දැක්කු. ඊළඟට ප්‍රලාප කියලා කියන්නේ විලාප. ප්‍රලාප ප්‍රලාප කියන්නේ විලාප. මෙන්න මෙතනින් එහාට එන්නේ ධර්මෝපදේශ. ඔන්න දැන් සද්ධර්මාලංකාර කතුවරයා. ඔන්න දැන් ඔතන මේ 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 ටිකෙන් ගන්න කෙලින්ම ධර්මෝපදේශ. සද්ධර්මාලංකාර කතුවරයා ධර්මෝපදේශ ඉදිරිපත් කිරීමෙහිලා වුණ මා කරගන්න මේවා ධර්මෝපදේශ ඉදිරිපත් කිරීම. ධර්මෝපදේශ. ඊළඟට සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම. ඔන්න ඔය ටික ගන්න ප්‍රශ්න දෙකක් එන්න පුළුවන් මේකේ. ධර්මෝපදේශ සහ සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීම. අපි මොනවා කතා කරත් වැඩක් නෑ දරුවෝ. මේකේ විභාගයක් එක්ක එන දේවලුත් අපි මේකේ කරගන්න ඕන. එතකොට පොයින්ට් ෆෝම් ටික ඉතා වැදගත් මේ මේ යන කතා ඇතුළේ. ඒක හන්ද විචාර ලියද්දී මේ කියන කාරණා අතිශය වැදගත්. ඒක හන්ද අත්‍යීරකව මම පැයක වෙලාවක් ගන්නවා ඔයාලගෙන් මේ විචාර ලියන විදිහ. ඒක දවසකට එක විචාරයක් මම කරන්නේ. එතකොට ඒකට අදාළ උද්දෘත කොහොමද ගන්න. එතකොට ඒක ඒක වෙනම වැඩක්. ඒක කරනවා පාඩම කරන වෙලාවේ ඒකට යන්නේ නැතුව වෙනම වෙලාවක් අරගෙන. එතකොට ඕන කෙනෙකුට ඇවිල්ලා 22 23 හැමෝටම සම්බන්ධ වෙලා කරගන්න පුළුවන් විදිහට විචාර ප්‍රශ්න. එතකොට තියරි එකට තියරි එකත් එක්කම ඕක ওই වැඩේ කරගන්න පුළුවන්. හරි බලමු ධර්මෝපදේශය එන තැන. සත්වයෝ රත්‍රන් අමුරන් ආදී හා දැසි දස්සෝ ප්‍රිය වස්තුන් නිසා වස්තුකාම ක්ලේශකාමයෙන් මූර්ඡාව නොයෙක් ව්‍යසනයට පැමිණෙන්නාහුම මොකද වෙන සත්වයෝ රත්‍රන් අමුරන් ආදී හා මිනිස්සු රත්‍රන් සහ අමුරත්තරන් ආදී සහ මිනිස්සු රත්තරණුයි අමුරත්තරන් සහ දැසි දස් වූ ප්‍රිය වස්තුන් නිසා. ඒ කියන්නේ මිනිස්සු රත්‍රන් කියලා කියන්නේ මේ ෆිනිෂින් කරපු රත්‍රන්. අමුරත්තරන් කියලා කියන්නේ අමු එක. කියන්නේ ෆිනිෂ් නොකරපු එක. හරිද? අමුරත්තරන් සහ රත්‍රන් අතර වෙනස මේකයි. ෆිනිෂින් නොකරපු සහ ෆිනිෂ් කරපු. එතකොට දැසිදස් ප්‍රිය වස්තු රත්‍රන් සහ දාසිදාස ප්‍රිය වස්තු දාසින් දාසය ආදී ප්‍රිය වස්තු වලින්. එතකොට මිනිස්සු භෞතික වස්තු සහ මානව සම්පතින්ද වස්තුකාම ක්ලේශකාමයෙන් මූර්ඡා. එතකොට අමුරත්‍රන් කියලා කියන්නේ භෞතික සම්පත් වස්තුකාමය. ක්ලේශකාමය කියලා කියන්නේ දාසිදාස ආදී වූ ප්‍රිය වස්තු. එතකොට මානව සම්පත් තමයි කෙලස් කියලා කියන්නේ. එතකොට වස්තුකාමය කියලා කියන්නේ භෞතික සම්පත් දේවල් වලට තියෙන ඇල්ම. ක්ලේශකාමී කියලා තියෙන ගෑනු පිරිමින්ට දාසි දාස තමන් මානව සම්බන්ධතා කියන්නේ අපිට තියෙන භෞතික සම්පත් එක්ක ගනුදෙනුවයි වස්තුකාමීයි. ක්ලේශකාමී කියලා කියන්නේ මිනිස්සු තියෙන ආශාව. එතකොට මේ දෙක තමයි මිනිසුන්ගේ තියෙන බැඳීම් වර්ග දෙක. අනේ වස්තුකාම රත්තරන් අමුරත්තරන් කියලා කියන වස්තුකාම දාසි දාස ප්‍රිය වස්තුන් කියන ක්ලේශකාම. පැහැදිලිද? මේ ක්ලේශකාමයෙන් මූර්ඡාවයි සිහිමුලා වෙලා නොයෙක් වැසණයට පැමිණෙන්නාහුම. එතකොට වස්තුකාම ක්ලේශකාමයෙන් සිහිමුලා වෙලා නොයෙක් වැසණයට කියලා කියන්නේ ව්‍යසණයට විපත්වල. මේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් සිහිමුලා වෙලා නොයෙක් ව්‍යසණයන්ට පැමිණ විපත්වල පැමිණ. පුත්‍ර ධාරාදී වූ ඒ මනාප මෙන්න ඊට පස්සේ පහක් කියන කරුණ ඈ. ඔන්න දැන් නොයෙක් ව්‍යසණයට මිනිසු වස්තුකාමයටයි ක්ලේශකාමයටයි වස්තු භෞතික වස්තුන්ටයි මිනිසුන්ටයි වසඟ වෙලා නොයෙක් පීඩාවන්ට පත් වෙනවා.
එතකොට පුත්‍ර ධාරාදී වන ඔන්න දැන් කාරණා පහක් කියනවා මෙන්න මේ කාරණා පහ හොඳට බලා ගන්න පුත්‍ර ධාරාදී වූ අඹ දරුවන් ආදී වූ ඒ මනාප වස්තුෙහි ප්‍රිය වීම පුත්‍ර ධාරාදී වූ අඹ දරුවන් ආදී ඒ ඒ වස්තුන්ට ප්‍රිය වීම පුත්‍ර ධාර කියලා කියන්නේ අඹ දරුවන් නේ අඹ දරුවන් ආදී මනාප වස්තුෙහි ප්‍රිය වීම කියන්නේ අඹ දරුවන්ට ප්‍රිය වීම ප්‍රේම ඉපදවීම සිතැල වීම කැමති වීම තෘෂ්ණාව වීම මෙන්න කාරණා පහ මොකද්ද අමුදරුවන් ආදීන් සඳහා ප්‍රියවීම ප්‍රේමීපදවීම සිත්තලවීම කැමැතිවීම තෘෂ්ණාවීම යන මේ කාරණා යන මේ පහෙන් මේ කියන කාරණා පහෙන් එක්තරා කාරණයක් මුල්ලු මුල්ලු මේ පහෙන් එක්තරා කාරණයක් මුල් වෙච්ච ශරීර ශෝෂණය කරන්නා වූ ශෝකයද දැන් මෙහෙම මේ පහෙන් මේ ඇල්ම මේ මේවයි ඇල්මට වැටුණාට පස්සේ මොකද වෙන්නේ ශරීර ශෝෂණය කරන්නා වූ ශෝකයද ශරීරයේ වේලන ශෝකයක් ඇති වෙන්නේ අපි මේ බැඳීම් වලට ගියාට පස්සේ වෙන වැඩේ තමයි ශෝකයක් හට ගන්නවා ශාරීරික වේලන ශෝකයක් සහ කාය චිත්ත සංතාපය කරන්නා වූ බය එතකොට අපිට හැමතිස්සෙම අනිකාව මේන්ටේන් කරන්න ගියාට පස්සේ මොකද්ද වෙන කාරණේ එතකොට එන්නේ එයා අපි ගැන අවධානය නැති වුණාම ඇති වෙන ශෝකය සහ කාය චිත්ත සංතාපය කාය සහ සිත තවන බය ඔහු අපිව හැරෙයිද ඔහු එයා අපිව ඇතරලා යාවිද කියන හැඟීම බය යන මේ දෙක සත්‍යයන්ට උපදනේ. එතකොට අපි ප්‍රේම කරන්න ගියාට පස්සේ ප්‍රේමයත් එක්ක එන එක තමයි එකක් ශෝකය. ඒක ඇතුලේ අපිට ශරීරයේ වේලන ශෝකයක් එනවා. නැමතිස්සෙම අනික අපිට ඒ කියන්නේ මේ කතා නොකරන මේ මිස් වෙන වෙලාව ඇතුලේ අපිට ඇති වෙන ශෝකයක්. අනික කරේ ඇල්ම හදාගත්ත තැන අපිට ඇති වෙන ශෝකය. එයා අපිට කතා නොකරොත්, මැසේජ් නොකරොත් මේ තියෙන ශෝකය. සහ ඒ වගේම ආයතිත් සන්තාපේ ඊළඟට උහුමාව අතහැර උහුහු අයමාව අතහැර යාවි කියන බය මේ දෙකම මිනිසුන්ට උපදිනවා එතකොට හැබැයි මේ ප්‍රියභාවාදී පසෙන් විශේෂයෙන් මෙදී සිටියා මේක අතහැරලා හිටියොත් මේවා ඇල්ම අතහැරලා ලෝකයට ඕන විදියට ජීවිතය ගෙවා ගන්න දුන්නා මේක මේ අල්ලා ගැනීම වලින් තොරව මේ ප්‍රියභාවාදී පහේ මේ සියල්ල අල්ලා ගැනීමෙන් තොරව මේ පහෙන් මෙදී සිටියා මේ පහෙන් මිදිලා ඉන්න බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ ආර්ය ශ්‍රාවකයන් බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ ආර්ය ශ්‍රාවකය කියන්නේ බුදු පසේ බුදු සහ මහරහත් බුද්ධ කියන්නේ බුදු ප්‍රත්‍යේක බුද්ධ කියන්නේ පසේ බුදු ආර්ය ශ්‍රාවක කියන්නේ මහරහත් ආදී වූ විසුද්ධ සත්වයන් පිරිසිදු සත්වයන්ට කිසි ශෝකයකුත් නැහැ බුදු පසේ බුදු සහ ආර්ය ශ්‍රාවක කියන මේ පිරිසිදු සත්වයන්ට කිසිම ශෝකයකුත් නැහැ බය සන්ත්‍රාසජ දෙයක් ඒකාන්තයෙන් නැත්ම එතකොට බුදු පසේ බුදු කියන්නේ බුද්ධ කියලා කියන්නේ අවබෝධ කරගත්ත මිනිසුන්ට මේ මේ ඇල්මෙන් මිදලා ඉන්න මිනිසුන්ට ශෝකයක් නැහැ. යා අල්ලගෙන නැහැනේ. යාට ශෝකයක්වත් නැහැ. බය සන්ත්‍රාසජ බිය සහත ඇති ගැනීම. හැමතිස්සෙම අපි ප්‍රේමයක් හෝ මොන හරි දෙයක් අල්ලගත්තාම තමයි බිය සහත ඇති ගැනීම. මේක මේ මූමේ කිමාව දාලා ගියොත් මාර වැඩේ වෙන්නේ වගේ එකක් නැහැ. ඕන එකෙක් දාලා ඵලයන් මට කමන්න නැහැ වගේ එකක් තියෙනකොට එයාට ශෝකයකුත් නැහැ බිය සහ ඇති ගැන්ම නැහැ ඒ ස්ට්‍රෙස් එක සන්ත්‍රාසජ මට මේක දැනගෙන දැන් මේක ප්‍රැක්ටිකලි මට හිතනවා සන්ත්‍ර බිය සහ සන්ත්‍රාසජ ඇති ගැන්ම කියන්නේ ස්ට්‍රෙස් එක ඒ කියන දෙයක් ඒකාන්තයෙන් නැත්නම් මේ දෙක නැහැ බුදුන් විසින් දුව ධාරණලා තමයි බුදුහාඳුරෝ කියුවා එතකොට ඒකද කියනවා මේ පියතෝ වෙන මේක මතක තියාගන්න ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්ටේ කෑල්ල මේක මෙතන තමයි පටන් ගන්න ප්‍රේමතෝ ජායති සෝකෝ පි ඒ කියන්නේ මේ මෙතනින්ම පටන් ගමු මේ මේකෙන් තමයි පටන් ගන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ නම හැදෙන්නේ මේකේ මේ ගාථා පාඩේ අපි ඊළඟට කතා කරන නාට්‍ය පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති බය පියතෝ ප්‍රියභාවෙන් ශෝකය හට ගන්නවා පියතෝ ජායති බය කියන්නේ මේ ප්‍රියවීමෙන් ඇල්මෙන් තමයි ශෝකය හටගන්නේ ඒකෙන්ම තමයි ඇල්මෙන්ම තමයි බය හටගන්නේ පියතෝ විපමුත්තස් ප්‍රියභාවයෙන් මිදිච්ච කෙනාට ශෝකයකුත් නැහැ බයකුත් නැහැ කුතෝ බයං කුමන බයත් ප්‍රේමතෝ ප්‍රේම කිරීමෙන් ශෝකය හටගන්නේ ප්‍රේම කිරීමෙන් බය හටගන්නේ ප්‍රේමයෙන් මිදුණු පුද්ගලයාට ශෝකයකුත් නැහැ බයකුත් මේ ප්‍රේමය කියලා කියන්නේ ප්‍රේම නොකරනවා කියන එක නෙවෙයි ඒ කියන්නේ ප්‍රේමේ අල්ලා ගැනීම නැහැ ඒ කියන්නේ අපි දැඩිව අල්ලා ගන්නවා යමක් යමක් දිහාවට ගියාට පස්සේ දැඩිව අත්පත් කරගන්නවා හම්බුච්ච ගමන් ඒක අපි අත්පත් කරගන්නවා ඒක ඒක අපේ ස්වභාවයක්. හැබැයි මේ අත්පත් කරගන්න ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්න සියල්ලම අතු වෙන්නේ.
රතියා ජායති ශෝකෝ. ඇල්මෙන් ශෝකය උපදිනවා. ඒකෙන් බය හට ගන්නවා. ඒ ඇල්මෙන් මිදිච්ච පුත්ලයාට ශෝකයකුත් නෑ. කුමන බයක්? කාමතෝ, කාමෙන් තමයි ශෝකය හටගන්නේ. කාමයෙන් බය හට ගන්නවා. කාමයෙන් මිදුණු පුද්ගලයාට ශෝකයකුත් නෑ, බයකුත් නෑ. තණ්හාය, ආශාවෙන් තමයි ශෝකය හටගන්නේ. තණ්හාවෙන් තමයි ශෝකය හටගන්නේ. තණ්හාවෙන් බය උපදිනවා. තණ්හාවෙන් මිදුණු පුද්ගලයාට ශෝකයකුත් නෑ. කුමන බය? ඉතින් එක්බිති චණ්ඩාල බ්‍රාහ්මණයා හා ස්වර්ණ තිලකාව හා දෙදෙන තාත්තයි දූවි දෙන්න අනුක්‍රමයෙන් දුරකතර ගෙවා. අනුක්‍රමයේ පිළිවෙලින් මේ දුරකතර ගෙවලා රජවරු පහකුත් සම්බන්ධ දුරකතරත් ගෙවාගෙන පංචමදුරා නුවරට ගොස් පංචමදුරා නුවරට ගිහිල්ලා තමන්නාභව රජුරවන්ට කියා යවා. තමන්නාභව රජුරවන්ට කියලා යවලා එන්ට කියවයි කැඳ වූ කල්ලි. එන්ට කියලා කැඳවුවට පස්සේ රජගෙට වැද රජුරවන්දුට එන්ට කියලා එන්ට කියලා කිව්වට පස්සේ රජගෙට වැද රජගෙට ත්‍රිවිස රජුරවන්දුට රජුරවන් මේ දැක්වෙන පරිදි ප්‍රියවස්තුන්ට ඇතිවෙන කාමයන් කවර ආකාරද? මේ දැක්වෙන පරිදි ප්‍රියවස්තුන්ට ඇතිවෙන කාමයන් කවර ආකාරද? ප්‍රියවස්තුන්ට ඇතිවෙන කාමයන් පස් ආකාරයක්. ඒ මොනවාද? ඒ තමයි අර අර අපි කිව්වේ. පුත්‍ර ධාරාදී වූ ඒ වස්තුවේ ප්‍රියවීම, ප්‍රේම ඉපදවීම, සිත්තල වීම, කැමති වීම සහ තෘෂ්ණාව වීම. නැත්නම් අමුදරුවන් ආදී මේ මනාප වස්තුවේ ප්‍රියවීම, ප්‍රේම ඉපදවීම, සිත්තල වීම, කැමති වීම සහ තෘෂ්ණාව. ආර්ය ශ්‍රාවකාදී වූ විසුද්ධ සත්වයන්ට කුමක් නැද්ද? ආර්ය ශ්‍රාවකාදී වූ විසුද්ධ සත්වයන්ට, ආර්ය ශ්‍රාවකයන් ආදී වූ විසුද්ධ සත්වයන්, පිරිසුදු සත්වයන්ට කුමක් නැද්ද? බය සහ තැතිගැන්ම. ආර්ය ශ්‍රාවකාදී පිරිසුදු සත්වයන් බයක් සහ තැතිගැන්මක් නැහැ. ශරීර ශෝෂණය කරන්නා වූ ශෝකය, ශරීරයේ වේලන ශෝකයයි. කාය චිත්ත සංතාපය කරන්නා වූ බයද, කය සහ සිත තවන බයයි. ශරීරයේ වේලන ශෝකයයි, කයයි හිතයි දෙකම තවන බයයි යන දෙකම සත්වයන්ට උපදිනවා. මේ දෙකම සත්වයන්ට උපදිනවා. ශරීරයේ වේලන ශෝකයයි, කාය සිත තවන බයයි යන දෙකම සත්වයන්ට උපදිනවා. ප්‍රත්‍යේක බුද්ධ කියලා කියන්නේ පසේ බුදු. ප්‍රත්‍යේක බුද්ධ, ප්‍රත්‍ය පසේ බුදුරෙක් කියලා කියන්නේ තමන්ට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අනිත් එකට කියා දෙන්න බෑ. අනිත් කෙනාට කියා දෙන්න බෑ. බුදු පසේ බුදු, පසේ බුදුරෙක් කියලා කියන්නේ තමන්ට අවබෝධ කරගන්න පුළුවන් අනිකට ඒක පැහැදිලි කරන්න අමාරු. දැන් ඔකටම කාරණාවක් කියනවා. මේ ජපානේ වගේ රටවල් වල අධ්‍යාපනයේදී මූලිකවම කරන වැඩේ තමයිලු මොන්ටිසෝරි අපි ආරම්භින්. මේ මෑතක මහාචාර්යවරයෙක් එක්ක මේ වැඩේ ගැන කතා කරා. ඒක වැඩක් ගැන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කොහොමද වෙනස් වෙන්න ඕන කියලා. මේ ඒකදී මහාචාර්යවරයා කියනවා එයාගේ දරුවෝ දෙන්නම ජපාන් ගිහිල්ලා හිටියේ. ජපාන් ගැන දරුවෝ දෙන්න ජපානයේ වුණක් හිටියේ එයාගේ මහාචාර්යකමට PhD කරන්න ගියාට පස්සේ. එයා කියනවා මේ ඒ දරුවෝ දෙන්නා උදේ දැම්මහම අටට දැම්මාම හැන්දෑවේ හයටලු ගන්න. ඒ අටේ ඉඳලා හය දක්වා මුල් කාලේ මම මුල් අවුරුදු මුල් අවුරුද්දේම එක අකුරක්වත් ඉගෙන ගන්න. ඒ කරේ ළමයාට පාර මාරු වෙන විදිය, ඊළඟට එයා ජීවත් වෙන විදිය, ඒ කියන්නේ එයාට ප්‍රධානම කාර්ය ප්‍රසන්ටේෂන් වගේ දේවල්. ඒ කියන්නේ මේකෙදි මහාචාර්යවරයා කියනවා ලංකාවේ වැඩිපුරම තියෙන ප්‍රශ්න අතල තියෙන තමයිලු මේ ස්ටේජ් එකට නැගලා කතා කරන්න බැරි. ඒකට අපි හිතන්නේ නැති පුංචි කාරණා. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතය. ඒ කියන්නේ ජපානයේ වගේ රටක ඉස්සෙල්ලාම උගන්වන්නේ ප්‍රායෝගික අධ්‍යාපනය. ප්‍රාය අපි ගියපු ගමන් උගන්වන්නේ අකුරු ටිකනේ. අකුරු මරලා හරි අකුරු උගන්වන සයිස් එක තියෙන. ඒකට මේ ප්‍රත්‍යක බුද්ධ කියන තැන කියද්දි මට මතක් වුණේ. ඒ කියන්නේ අවබෝධ කරගන්නවා තව කෙනෙකුට කියා දෙන්න බෑ. ඒකට අපිට මේ ප්‍රසන්ටේෂන් වගේ දේවල් පොඩි කාලෙදිම රටක ඉගැන්නේ වුණන කාරණා. හරි, දැන් මොකද කරන්නේ? එකල්ලි එනුවර යට කියු උද්දාල බ්‍රාහ්මණය දැන් මොකද කරේ? දැන් ඔන්න ගියා රජගෙදරට. හරිද? හොඳට මතක තියාගන්න මේ කතාව ඉතා වැදගත්. ප්‍රේමතෝ ජායති ශෝකෝ නාට්‍යයට ඔයාලට මේ ඉවෙන්ට් එක මතක තියෙන්න ඕන. දැන් උද්දාල බමුණා මේ කතාවේදී
තේමතෝ ජයති සූකෝ නාට්‍ය අපිට ඊළඟට තියෙන. ඒතකොට මේකෙන් පස්සේ ඉතා පැහැදිලි ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන මොකද්ද? මේ දැන් උද්දාල බමුණා මේ කතාවේදී හමු වෙන්නේ රජ්ජුරුව හම්බ වෙන්න ගිහිල්ලා ඉවරලා රජ්ජුරුව කිව්වට පස්සේ ඒ රජ්ජුරුව ආතයි දුයි ගිහිල්ලා මේ දෙන්න හමු වෙන්නේ. එතකොට රජමාලිගාවේ තමයි හම්බ වෙන්නේ. හැබැයි ප්‍රේමතෝ ජයති සූකෝ නාට්‍යයේදී වෙනස් මේක. එකල්ලි එනුවර යටකී උද්දාල බ්‍රාහ්මණයා රජුරවන්ට නුදුරුව බඳපුටුවක පලසක් මැත්තේ වුණේ. එකල්ලි එනුවර යටකී උද්දාල බ්‍රාහ්මණයා ඒ නගරේ ඉහත කීප උද්දාල බ්‍රාහ්මණයා රජුරවන්ට නුදුරුව රජුරවන්ට ආසන්නයේ බඳපුටුවක බඳපුටුව කියලා කියන්නේ ඕන බලන්න භද්‍ර පීඨේ උතුම් පුටුව රජුර කියන්නේ මෙයා මේගොල්ලෝ යනකොට තාත්තයි දුයි රජමාලිගයට ඇතුළට යනකොට දැන් ඉන්නවා රජ්ජුරුව මෙහෙම ඉන්නවා රජ්ජුරුව ගාවින් එහා පැත්තේ ආසනේ බඳ පුටුව භද්‍ර පීඨේ උතුම් පුටුවක පලසක් මැත්තේ පොරෝණාවක් මත පොරෝණාවක් කියලා කියන්නේ ඇතිරිල්ලක් තරහ කරනකොට පන්සලේ ඇතිරිලි දානවා වගේ මේ ඒ පුටුවට ඇතිරිල්ලක් දාලා ඒ ඇතිරිල්ල මත තමයි ඉන්නේ ඇතිරිල්ලක වාඩි වෙලා දැන් හොඳ පුටුවක රජ්ජුරුව ගාම ලොකු පුටුවක උද්දාල බ්‍රාහ්මණයා ඉන්නවා ගාන්ධර්ව බ්‍රාහ්මණයාද රජහු වැඳ අවසරගෙන මොන දැන් මේ ගාන්ධර්ව බ්‍රාහ්මණයා මොකද කරන්නේ රජ්ජුරුව වැඳලා අවසරගෙන මේ වීණා වාදකයා රජ්ජුරුව වැඳලා අවසරගෙන වීණා ගායනා කෙරෙමින් වීණා ගායනා කෙරෙමින් ස්වර්ණ තිලකාව හා සමග එකත් පස්ව වුණේ එතකොට මෙතන ගාන්ධර්ව බ්‍රාහ්මණයා දෝනියන් දත්ති ක්‍රියා දැන් මේ දෙන්න රජුරවන්ට වැඳලා අවසරගෙන වීණා ගායනා කරමින් වීණා වාදනය කර කර ස්වර්ණ තිලකාව හා සමග එකත් පස්ස වුණේ ස්වර්ණ තිලකත් එක්ක එකත් පස්ස එක පැත්තක ඉඳලා ඉන්නවා දැන් දැන් මෙයා මේ දෙන්න මෙහෙම වාඩි වෙලා බලන් ඉන්නවා මෙයා වීණා වාදනය කරනවා දෝනියන් ද පිටිපස්සෙන් ඔන්න දැන් ආයේ දැන් ඔන්න ඊළඟ මොමන්ට් එක එනවා ඈ මොකද කාරණේ එකෙනෙහි තමා පියාණන් පිටිපස්සේ උන්නා වූ ස්වර්ණ තිලකාත ඔන්න දැන් ආයෙත් අර රජුලන්ට කරපු එක රිපීට් කරන්නවත් දැන් ස්වර්ණ තිලක මොකද කරන්නේ පාතක පිටිපස්සේ ඉඳගෙන දැන් බලාගෙන ඉන්න අතරේ පියාණන් පිටිපස්සේ උන්නා වූ ස්වර්ණ තිලකාතම තාත පිටිපස්සේ ඉඳපු ස්වර්ණ තිලකාව උද්දාල බ්‍රාහ්මණයෝ නම් කවුරුදයි ਵਿਚාරා තාත කියනවා තාත්තේ කවුද උද්දාල කියන්නේ තාත්තර කන්ට කළව ප්ලේ කර කර ඉන්නකොට තාත්ත කවුද උද්දාල කියන්නේ එතකොට තාත්ත ගෙනත් තෙල භද්‍රපීඨය මැත්තේ ඉඳිනව තෙල භද්‍රපීඨ අර භද්‍රාසනේ උතුම් ආසනේ අර හොඳ අර හොඳ ආසනේ බඳපුටුව භද්‍රපීඨ කියන්නේ බඳපුටුව බඳපුටුව කියලා කියන්නේ අර උතුම් ආසනේ භද්‍රපීඨ අර රජුරුගාව දින බඳපුටුවේ ඉන්නේ අර රජුරුගාව වාඩි වෙලා ඉන්නේ අර භද්‍රපීඨේ බඳපුටුවක ඉන්නේ අර ඒක තමයි උද්දාල කියන්නේ තාත්තගෙන් එහෙම එක ගන්නවා හරියටම කීකල්ලි ඒ උද්දාල බ්‍රාහ්මණයා කීකල්ලි තමාගේ නිලුපුල් පෙති දෙකක් හා සමාන වූ සුනිල් නැතින් ඔහු බලන්නේ ඔන්න දැන් මොකද කරේ උද්දාල බමුණ ආරයා කියලා කිව්වහම දැන් එයා මේ ගේමට බහිනවා මොකද කරන්නේ තමාගේ නිලුපුල් පෙති දෙකක් හා සමාන නිර්මල සුනිල් නැතින් ඔහු බලන්නේ ඔන්න දැන් අපිට සාහිත්‍යමය රසයක් එනවා මෙතන නිලුපුල් පෙති දෙකක් හා සමාන නිල්මානෙල් පෙති දෙකක් හා සමාන සුනිල් නැති නිල් පාට නැති දැන් බැල්මක් දානවා තාත්තගෙන් අහගත්තා උද්දාල කියන්නේ කවුද කියලා දැන් පොඩි බැල්මක් ටිකක් දානවා නිල්මානෙල් පෙති දෙකක් හා සමාන නිර්මල පිරිසිදු සුනිල් නැති තද නිල් පාට නැති ඔව් බලන්නේ ඔව් දෙස බලන්නේ දැන් තාත මෙයාගේ ඇස් දෙකෙන් බලනවා නිල් පාට නිල්මානෙල් පෙති දෙකක් වගේ වෙච්ච නිල්මල මෙතන මේ තද මෙතන තද නිල් පාට කියන එක මේ සරාගික දෙනෙත් වලින් එයා දිහා බලනවා ඒ විතරක් නෙවෙයි කොඳ කැකුළු මෙන් කොඳ කැකුළු කියන්නේ කුමුදු පොහට්ටුවක් දැන් එකක් ඇස් ඊළඟට තත් මොන දැන් මම මොකද කරන්නේ කොඳ කැකුළු මෙන් සුදු සෙනඳු දත් පෙළෙහි මනහර සුදු රසින් ඔන්න හොඳට ගන්න මේක කොඳ කැකුළු මෙන් කොඳ කුමුදු පොහට්ටුවගේ සුදු සිනිඳු දත් පෙළෙහි එතකොට මෙයාගේ දත් ටික හරියට කොයි වගේද සුදු සිනිඳු දත් පෙළේ කුමුදු පොහට්ටු වගේ කියන්නේ සුදු පාටයි තද සුදු පාටයි ඒකේ ඒ සුදු රසින් දැන් ඕන බලන්න මේක හරි ලස්සන තරක් කියනවා ඒ කියන්නේ දැන් මම එකක් කියලා ඉන්නම්කො මේක කියවෙන කාරණේ ඒ තමයි දෙතොල් රතු පාටයි ස්වර්ණ තිලකගේ දෙතොල් රතු පාටයි
දත් සුදු පාටයි. එතකොට මේ රතු පාටයි සුදු පාටයි එකට ඇවිල්ලා පොඩිකට භින්න වර්ණයක් වෙනස් වෙච්ච පැහැයක් තේරෙනවා. දෙතොල් රතු පාටයි දත් සුදු පාටයි මේ දෙකේ වෙන කලර්ෆුල් එකක් ඇවිල්ලා තියෙනවා. රතුයි සුදුයි පොඩි එක කලර් මික්ස් කලර් එකක්. ඒකයි මේ කියන්නේ. හොඳ කැකුළු මෙන් සුදු සිනිඳු දත් පෙළෙහි මනහර සුදු රසින. හුදු පොහට්ටු වගේ සුදු පාට සිනිඳු ඒකේ දත්වල මනහර සුදු රශ්මිය භින්න වර්ණ වූ වෙනස් වූ පැහැති භින්න වර්ණ කියන්නේ වෙනස් වූ පැහැති අතිරක්ත අදර යුක්මයේ පොපිදේවා. මොකක්ද? කුමුදු පොහට්ටු වගේ තියෙන දත්වල සුදු පාටින් වෙනස් වූ පැහැති ආර මේ සුදු පාට දත්වල කාන්තිය වැටිලා තොල් වලට තොල් වල රතු පාටත් පොඩි ලා පාටක් වෙලා අතිරක්ත අදර යුක්මයේ අතිශයින්ම රතු අදර යුක්මයේ දත්වල පොපි දේවා කතරේ දිනෙත් පැකින් බැලුවා දෙතොල් පොපි දෙවල දෙතොල් කම්පිත කරවල තොල් දෙක එහෙට මෙහෙට කරකවල. එතකොට මොකද්ද කරන්නේ? දිනෙත් පැකින් බැලුවා ඊළඟට දෙතොල් පොපි දෙවල ඉවර වෙලා මඳ මඳ සිනා පහල කෙරේ. මඳ සිනාවක් පහල කර කර උද්දාල බ්‍රාහ්මණයා මුහුණ බලා තමා පෙරවාගෙන හුන් පලස මඳක් පහ කොට ශරීර ප්‍රබාධක් වාලු මොකද කරේ? දෙතොල් යුක්මයේ පොපි දෙවල මඳ මඳ සිනා පහල කරේ. මඳ සිනාවක් පහල කළා උද්දාල බ්‍රාහ්මණයා තමා උද්දාල බ්‍රාහ්මණයා මුහුණ බලා උද්දාල බ්‍රාහ්මණයාගේ මුහුණ බලලා තමා පෙරවගෙන වුන් පලස තමන් පොරෝගෙන උද්දාල බ්‍රාහ්මණයාගේ මුහුණ බලල ඉවර වෙලා තමන් පොරෝගෙන ඉඳපු කොරෝනාව උද්දාල බ්‍රාහ්මණයාගේ මුහුණ බලලා මොකද කරේ? තමන් පොරෝගෙන ඉඳපු පොරෝණාව මඳක් ඉවත් කළා. ශරීර ප්‍රභාව විහිදුවාලුව ශරීරයේ ආලෝකෙ විහිදුවා. ඒ කියන්නේ ප්‍රියට කරපු ගැනීම තමයි. මේ දෙනෙත්ගෙන් බැලුවා දෙතුල් පොපි දෙව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ශරීරයේ පොරෝගෙන ඉඳපු පොරෝණාව අයින් කරා. එහෙනම් ඔන්න ඔතන හයිලයිට් කරගන්න මෙන්න මෙතන සාහිත්‍ය රසය සහ අවස්ථා නිරූපණය. මෙන්න දෙවෙනි අවස්ථා නිරූපණය. මේක ගන්න සාහිත්‍ය රසය උපමා භාවිතය. ඒක ගන්න සාහිත්‍ය රසයේ උපමා භාවිතය සහ අවස්ථා නිරූපණය. සාහිත්‍ය රසයේ උපමා භාවිතය සහ අවස්ථා දැන් ඔන්න මොකද කරේ? දැන් උද්දාල බමුණා දිහාවට බලලා උද්දාල බමුණාව කැළඹීමට දැන් මේක ඕන වෙලා තිබුණා. ඒක තමයි කාරණේ. මේ 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 සාහිත්‍ය විචාරය කියන්නේ මේක. يعني ඔයාලා මේක ඇතුලේ තේරුම් ගන්න ඕනේ. يعني අපි ජීවිතේ වහගෙන ඉන්න තාක්කල් අපි වෙනම ප්‍රතිරූපයක් හදාගෙන ඉන්න තාක්කල් කොහේ හරි තරග එහෙම එකක් ආපු ගමන් වෙන වැඩේ තමයි. දැන් මිනිසුන්ගේ දැන් මේ ෆෝල්ට් එකක් නේ. ඒකට අපි අපි බ්‍රාහ්මණෙක් විදියට සමාජයට පෙන්නගෙන ඉන්න ප්‍රතිරූපය කොහේ හරි තැනක ස්ත්‍රියක් ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් තමන්ගේ දුර්වලතාවය බවට පත් වෙනවා. එතකොට ඒ ඒ ජීවිතයේ ඇතුලේ මේ මේ කතාවම අනිත් පැත්ත හරවනවා. ප්‍රේමතෝ එකේ මම ඔයාලට කියන්නම් ඒ කොහොමද මේක දිලා ආගමික සීමාව ඇතුලේ කියනවා. හැමතිස්සෙම ගැහණිය කියන්නේ ප්‍රතික්ෂේපිත වස්තුවක්. එතකොට ඒ නිසා තමයි මේ උද්දාල බ්‍රාහ්මණයා ගැහණිය ප්‍රතික්ෂේප කරන්නේ ආගමික සීමාව ඇතුලේ ප්‍රතික්ෂේප කරපු නිසා. හැබැයි ප්‍රේමතෝ ජායති සෝගුණාට්ටි කියන ගැහණිය කියන්නේ පිරිමියාගේ අනිත් වස්තුව. එතකොට කොහොමද මානව සමාජයේ ඉන්න ගැහණිය සහ පිරිමියා නම් ඇයි ගැහණිය ප්‍රතික්ෂේප කරන්නේ විමුක්තියට යද්දී? මේ හරි ප්‍රබල කාරණයක්. මේක ඉතා දාර්ශනික කාරණයක්. මේ ආගමික සමාජය ගැහණිය ප්‍රතික්ෂේප කළා පිරිමියාගෙන් ආගමික සංස්ථාවට යද්දී එහෙම සීමාවක් හදාගෙන තිබුණාට ප්‍රේමතෝ ජායති සෝකෝ එකදි කියනවා මේ මේක අපි කරන්නේ බොරුවක්.
මේක ඇතුලේ ගැහණිය ගැහණිය කියන්නේ පිරිමියාගේ අනෙක් වස්තුව කියන එක. ඒකට මේ හරි ප්‍රබල සංකේත දෙකක් හරියට එනකොට ඒක හිතා විශේෂ තැනක ඒකහන් තමයි දැන් මේ වෙලාවේදී මොකද වෙන්නේ මේ රජ්ජුරුව ප්ලෑන් ගහලා මෙයාගේ මේ බලය බිඳින්න ගැහණියක් යොදනවා. ඒක තමයි කරන්නේ. රජ්ජුරුව දන්නවා මේක එක තැනක ගත්තොත් මෙයා මේක අතෙන් කඩා වැටෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඔන්න දැන් දැන් මෙයා ආලෝකේ පෙන්වුවා. පෙන්වුවාට පස්සේ වෙන වැඩේ තමයි හිරුරස් කලඹක් වෙනියේ ශරීරාලෝකයේ දැක. හිරුරස් කලඹක් හිරුරශ්මිය සමූහයක් වගේ. මේ සූර්ය රශ්මිය කලඹක් වගේ වෙච්ච ශරීරාලෝකයේ දැකලා උද්දාල බ්‍රාහ්මණයා ඉතා ආශ්චර්යවත්. උද්දාල බමුණා ඉතාමත් පුදුමයට පත් වෙලා. දැන් ගැහණියකගෙන් මෙහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා විශ්වාස කරේ නැහැ ගැහණිය කියන්නේ මෙයාට උගන්වලා තිබුණේ හැමතිස්සෙම ප්‍රතික්ෂේපිත වස්තුවක්. සුන්දරත්වයක් නැති අසූචි පසුම්බියක් ඔය වගේ ඔය සමහර වෙලාවට තේරී ගාතාවල එහෙම තියෙනවා. උතබස්තේ තචෝනද්දේ උරගණ්ඩ පිසාචිනේ. උතබස්තේ එම්බා අසූචි පසුම්බිය. තචෝනද්දේ සමෙන් වැසුණිය. උරගණ්ඩ පිසාචිනී පපු මත උරගඩු දෙකක් ඇත්තේ. නවසෝතානි තේකාය. මේ ශරීරය ඇතුලේ නවසෝතානි දොරටු නමයක් තියෙනකෝ. ඒ යානි සම්දන්ති සබ්බද හැමදාම වැගිරෙන එකයි. ආගමික සංස්ථාවේ හැමතිස්සෙම කාන්තාව සම්බන්ධයෙන් ප්‍රතික්ෂේපිත ආකල්පයකින් බලන්න. එතකොට දැන් මොකද්ද වෙන්නේ? මේක දැක්කහම මේ 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 කාන්තාවගේ තිබිච්ච ආශ්චර්ය දැක්කහම ඉරුරස් කලඹක් වැනි ශරීරාලෝකයේ දැක උද්දාල බ්‍රාහ්මණයා ඉතා ආශ්චර්යවත්. උද්දාල බමුණා ඉතාමත් පුදුමයට පත් වෙලා කවර ආලෝකයක්ද හොයි විස්මයපත්. ඉතා පුදුමයට පත් වෙලා කවර ආලෝකයක්ද කියලා විස්මයපත් පුදුමයට පත් වෙලා බලමු. ස්වර්ණ තිලකාව දැක උද්දාල බ්‍රාහ්මණයා දැන් පුදුමයට පත් වෙලා ස්වර්ණ තිලකාව දැක කාමයේ නුමතුව ස්වර්ණ තිලකාව දැකලා කාමයෙන් උමතු වෙලා මහත් වූ ශෝකයෙන් දාහගත් ශරීර ඇතිව දැන් මොකද කරේ? ස්වර්ණ තිලකාව දැක්ක දැන් මේක මැජික් එකක් වෙනවා. දැන් මෙයාට කාන්තාවක් අත්විඳලා නැති මිනිහෙකුට ජීවිතේ මැදි වයසට එනකන් කාන්තාවක් අත් නොවිඳපු මිනිහෙකුට කාන්තාවක් දැක්කහම කාන්තාවගේ ආචාර්ය දැක්කහම එයා පිස්සු වැටෙනවා. ඒක තමයි වෙන්නේ. මැජික් එකක් නොවේ තිබ්බනම් ජීවිතේ මීට කලින් අත්විඳලා තිබ්බනම් එයාට මේක මැජික් එකක් නෙවෙයි. හැබැයි මේක එකපාර මෙයාට ආකර්ෂණය වෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේ ආලෝකය කවර ආලෝකයක් දෝ හොයි විස්මයපත්ව බලනුවේ ස්වර්ණ තිලකාව දැක මෙයාට වෙන වැඩේ කාමේ නුමතුව මහත් වූ ශෝකයෙන් දාහගත් ශරීර ඇතිව කාමෙන් පිස්සු හැදිලා එකපාරම සරාගික වෙලා මහත් වූ ශෝකයෙන් දාහගත් ශරීර ඇතිව දාඩිය වැගිරෙනවා. මහත් වූ ශෝකයෙන් දාහගත් දාඩිය වැකුණු ශරීර ඇතිව හුණු ආශ්වාස ප්‍රාශ්වාසයෙන් හුණු ආශ්වාස ප්‍රාශ්වාසයෙන් වැටෙන ආශ්වාස හුස්ම ගන්න කට ඇරලා එමෙන් ඔබ මේ කාන්තාව දැක්කහම බලන්න මේ මූඩ් එක වෙනස් වෙනවා. මේ 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 මනුස්සයගේ සිස්ටම් එක බිඳිනවනේ මේ. මෙහෙම හුණු ආශ්වාස ප්‍රාශ්වාසයෙන් පිරුණු මුඛනාසික. වැටෙන ආශ්වාස ප්‍රාශ්වාසයෙන් පිරුණු මුඛනාසික. අට සහන මුව සහනාසය. මෙහෙම මුඛනාසික හා කඳුළු ධාරාවෙන් තෙත් වූ නේත්‍ර ඇති. අපාරම කඳුළුත් කඳුළු ඇලිලා මෙහෙම වෙලා විසන්නේ සිහිය නැතුවට. එනම් මේක අවස්ථා නිරූපණය. මෙන්න මේ ටික මාක් කරගන්න අවස්ථා නිරූපණය. මෙහි දැක්වෙන ලියාගන්න මෙහි දැක්වෙන පරිදි ස්වර්ණ තිලකාවගේ දෙනෙත් කුමන පැහැයෙන් යුතුද? ස්වර්ණ තිලකාවේ දෙනෙත් නිලපුල් පෙති දෙකක් හා සමාන නිල් නැති නිල්මානිල් පෙති දෙකකට නේද උපමා කරේ? නිල්මානෙල් පෙති වලට මොන පැහැෙන්දේ නැත්ද? නිල්මානෙල් පෙති දෙකක් වගේ, නිලපුල් පෙති දෙකක්, නිල්මානෙල් පෙති දෙකක් වගේ. ඔයාලා අනිවාර්යෙන්ම මේ මේ කොටස් ටික ටාගට් කරන්න.
මේ පුරාතන ගද්‍ය පාඩම් හතර ඔයාලා හොඳට මතක තියාගන්න. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත පූජාවලිය. මේ හතර අනිවාර්යෙන් ඡේද අභ්‍යාස කරන්න ඕනේ. ඊට පස්සේ මේකෙන් දෙකකට විචාර ලෑස්ති වෙන්න ඕනේ. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය අනිවාර්යෙන් විචාර ලියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන පුරාතන ගද්‍ය හතර ඉවරනාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම අවිය සහ ප්‍රේමතෝ ජායති සෝකෝ මේ පාඩම් හය අනිවාර්යයෙන්ම ඔය හය තිබ්බත් ලෙවල් පේපර් එක උඩ සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත පූජාවලිය, ප්‍රේමතෝ ජායති සෝකෝ කවිය. ඔය ගේන්න. මේ මම කරන ටික හරියටම කරන්න. මොකද ප්‍රධානම කාරණය මම මේ සැරේ මේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ 6 මන්ත් එක ලංකාව පුරා කරා. එතකොට මේ සැරේ තමයි මම මේ සැරේ ගියේ නැහැ. ආයතනත් එක්ක ගියේ නැහැ. මගේ ඔය එක ආයතනයක් මේ කීප දෙනෙක් එකතු වෙලා කරන ආයතනයක් අර මේ සැරේ ළමයි 500 ගණක් මගේ ලිව්වා. මේ සැරේ මම බාරගත්තේ නැහැ. ආයතනික පන්ති බාරගත්තේ නැහැ. ආයතනික පන්ති බාරගත්තේ නැති මම මගේ නිදහසේ පන්ති උගන්වන්න ඕනේ. මට කැමති වෙලාවට මම කවදාවත් ළමයිගෙන් පන්ති වල සල්ලි අහන්නේ නැහැ. මට ඒ ළමයින්ට නිදහසේ පන්ති එන්න දෙන්න ඕනේ සහ මම දුවන්නෙත් නැහැ. මම දැන් සති දවස් හත දුවන්නේ නැහැ. ඉස්සර මම නුවර කුරුණෑගල ගම්පා කිරිපත්කොට ගාල්ල මාතර මහා නුවර පානදුර ඔය කියන සීමා හැම එකෙම ගියා. හැබැයි මම මේ වැඩ ටික හදාගෙන බොහොම නිදහසේ මේ පන්ති කරමින් යන්නේ. මම ඒක මට ආර්ථික ලාභයට වඩා මම මේක නිදහසේ මම මේ ඉගැන්වීම් කරන්න බොහොම සතුටින් කරන වැඩ. ඒක හන්දා ඔයාලා කිසිදු බයක් වෙන්න එපා. මොකද මම මේ කියන්නේ විෂය සම්බන්ධව හෝ ඒ සම්බන්ධව කිසිදු ගැටලුවක් නැහැ. මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ දැන් මේ සැරේ ලියපු කණ්ඩායමෙන් ඒ හත්ත පහක්ෂුවර මම මොකද වෙන ආයතනත් එක්ක වැඩ කරේ. ළමයි 3400 තිබිච්ච ආයතනත් එක්ක. ඉතින් දැන් මම තීරණය කළා මම මගේ පන්ති ටික මම ගුරුවරයෙක් විදිහට මම ස්වාධීනව මම කරන පන්ති ටික හැර වෙනේවා කරන්නේ. දැනට ඒත් ළමයි 50ක එක පන්තියක් කරනවා. මේ සැරේ එක බෑම කියන බැරිකමට බාරගත් එකක් හරි කරලා දෙන්න කිව්වා. මේ ආයතන ළමයි 50ක පන්තියක් එක කරනවා. අනිත් ළමයි 150 200 පන්ති කවුරුවත් බාරගත්තේ නැහැ. මං නිදහසේ ඔයගොල්ලොත් එක්ක මේ ඉන්න කීප දෙනාට මම උගන්වමින් යනවා. මෙච්චරයි. ඒක හන්ද කිසිදු බයක් වෙන්න එපා. මොකද 6 මන්ත් එක නෙවෙයි 3 මන්ත් එක. අපි මාස 3න් ගිය සැරේ ලෙවල් එක පටන් ගත්තා. මාස 3න් එක මේක මට කිව්වොත් ඔයාලට ස්වර්ණ තිලකායක පැය දෙකකින් උගන්වන්න කියලා මම පැය දෙකෙන් කම්ප්ලීට් ඉවර කරා. එහෙම පුළුවන්කම තියෙනවා. ජාතක පොත මම පැය සම්පූර්ණ පාඩම් දෙකම පැය දෙකකින් උගන්වන්න පුළුවන්. ඒක හන්ද ඒ ටයිමින් වලට ඇඩ්ජස්ට් වෙද්දි කිසිම ගැටලුවක් හිතන්න එපා. ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න මේ යන විදියට. හරි එතකොට මේ අවස්ථාවේ උද්දාල බමුණා වාඩි වී සිටියේ කොහේද? මේ වෙලාවේ උද්දාල බමුණා වාඩි වෙලා හිටියේ කොහේද? භද්‍ර පීඨේක බඳපුටුවක. බඳපුටුව කියලා කියන්නේ යහපත් උතුම් ආසනයක. යන හොඳ කම්ප්ලීට් පහසුව තියෙන ආසනයක බඳපුටුවක. බඳපුටුව කියන වචනේ පාවිච්චි කරා. කොඳ කැකුළු මෙන් සුදු සිනිඳු දත් පෙළෙහි මනහර සුදු රසින් භින්න වර්ණ වූ අතිරක්ත අදරයුක්මය පොපි දෙවා මඳ මඳ සිනා පහළ කෙරෙන. කොඳ කැකුළු මෙන් කුමුදු පොහොට්ටු වගේ සුදු සිනිඳු දත් පෙළේ කුමුදු පොහොට්ටු වගේ සුදු සිනිඳු දත් සමූහයි මනහර සුදු රසින් මනහර සුදු පාටින් භින්න වර්ණ වූ කුමුදු පොහොට්ටු වගේ සුදු පාට සිනිඳු දත් පෙළේ මනහර සුදු රසින් සුදු රශ්මියෙන් භින්න වර්ණ වෙනස් පැහැගත් දත්වල රතු පාටෙන්. ඒ කියන්නේ මේ දත් සුදු පාටයි තොල් පද රතු පාට. එතකොට මේ දත්වල සුදු පාට වැටිලා පාට චේන්ජ් වෙනවා තොල්වල. ඒ කියන්නේ පොඩි ලා පැහැයක් ගන්නවා. පද රතු පාට එක සුදු පාට. ඒ කියන්නේ මේ දත්වල සුදු පාට පහලට වැටිලා ආලෝකය වෙනස් වෙනවා. භින්න වර්ණ. ඒ කියන්නේ දත්වල සුදු පාටින් වෙනස් වෙච්ච වෙනස් පැහැගත් අතිරක්ත ආදර යුක්මය. ඉතා රතු දෙතොල් යුක්මය පොපි දේවා සම්පිත කරනවා. ඒක මරු තනක්. දත්වල සුදු පාට වැඩි හින්දා ඒකේ පැහැය දෙතොල් වලට යනවා. එතකොට වෙන කල එකක් හැදේ. සුදු පාටයි රතු පාටයි තදර සුදු පාටයි තද රතු පාටයි එකට එකතු වුණාම වෙන මික්ස් කල එකක් හැදේ. අතිරක්ත ඉතා රතු වෙච්ච ආදර යුක්මය පොපි දේවා දෙතොල් යුක්මය කම්පිත කරවල මඳ මඳ සිනා පහල කර. දෙතොල් යුක්මය පොපි දේවල මඳ සිනා පහල කර. අදර යුක්මය කියලා කියන්නේ දෙතොල් යුවල දෙතොල් යුක්මය.
right දැන් ඔන්න සිහිය නැති වුණා එතකොට ඔතන නෑ ඔයාලට ඔතන කිව්ව හැකේ සිහිය නැති වැටිච්ච එකක් රජවරු මැරෙනවා දැන් මේකේ අවිශ්වාසනීය තැන තමයි රජවරු බෙල්ල කපා මැරෙනවා ඊට සිහිය නැතු වැටෙනවා ඒක උද්දාලත් සිහිය නැතු වැටෙනවා එතකොට මේ ඒ ඔයි කියන කාරණා අවිශ්වාසනීය තැන ඒ කියන්නේ මේ අද්භූත සිද්ධි අතිශෝක්ති රසය ඔයි කීපේ කාට හරි ඕක අතිශෝක්ති රසය කියලා ගන්න පුළුවන් ඈ අතිශයෝක්ති රසය කියලා කියන්නේ විශ්වාස කරන්න බැරි වෙන. එතකොට අද්භූත සිද්ධිකුවත් ඕකත් එහෙම තමයි. ඉක්බිති මඳ ඇසිල්ලකින් ලබන ලද ආස්වාස ඇති. මඳ ඇසිල්ලකින් ටික වේලාවකින් ලබන ලද ආස්වාස ඇති. හුස්ම ඇති. ලබන ලද හුස්ම. එක වේලාවකින් හුස්ම ලැබපු ඒ බ්‍රාහ්මණතෙම බ්‍රාහ්මණයා මොකද කරේ බලවත් රෝගයකින් පීඩිත පුරුෂයෙකුමේ බලවත් රෝගයකින් පීඩිත වෙච්ච පුරුෂයෙක් වගේ කෙඳිරි ගගා දැන් මෙයා මොකද කරන්නේ දැන් මේ ගෑනු කෙනා දැක්කට පස්සේ වෙන වැඩේ තමයි බලවත් රෝගයකින් පීඩිත වෙච්ච පුරුෂයෙක් වගේ කෙඳිරි ගගා රජගෙන් නික්ම කෙන්ද්‍රි ගගා රජකෙයින් නික්මලා තමන් වසන ගෙට ගොස් යහළු මිත්‍රයන් හඳවා වුණා කියලා. ආ දැන් මෙයා මොකද කරන්නේ? ආ රෝගයකින් පීඩිත වෙච්ච පුරුෂයෙක් වගේ කෙන්ද්‍රි ගගා රජකෙයින් නික්ම කෙන්ද්‍රි ගගා රජකෙයින් නික්මලා තමන් වසන ගෙට ගොස් යහළු මිත්‍රයන් කැඳවා. තමන් ඉන්න ගෙදරට ගිහිල්ලා යාළු මිත්‍රයෝ කැඳවලා යාළට කියනවා. මොකද කියන්නේ? ඔන්න දැන් මෙන්න අපහු උපදේශයක් මෙතන අපිට ගන්න පුළුවන් මේ ධර්මෝපදේශ වගේ කෑල්ලකටත් මේක කලවම් කර ගන්න පුළුවන්. දැන් යාළුවන්ට කියනවා මොකද්ද? එම්බා යහළුවෙනි යම්කිසි මිත්‍ර කෙනෙක් ආපදාර්ථයක් පැමිණි කල්ලි. යාළුවන්ට කියනවා යම්කිසි මිතුරෙක් ආපදාර්ථයක් පැමිණි කල්ලි. යම්කිසි මිතුරෙක් විපතක් පැමිණුණාට පස්සේ. තමන්ගේ යාළුවන් අත් නොහැර සමීපයට එළඹ සිටින්ද? යම්කිසි යාළුවෙක් යම්කිසි විපතක් ආවට පස්සේ යම්කිසි මිතුරෙක් තමන්ට විපතක් ආවට පස්සේ තමන්ගේ යාළුවන් අත් නොහැර තමන්ගේ යාළුවා අතාරින්න නැතුව සමීපයට එළඹ සිටින්න. يعني මොකක් හරි විපතක් ආවට පස්සේ තමන්ගේ යාළුවා අතාරින්න නැතුව සමීපයට එළඹිලා ඉන්න. ළඟට වෙලා ඉන්නවා. දුක සැප දෙකේ සම වූ සිත ඇතාහු. දුක සැප දෙකේ සම වූ සිත කියනවා. දැන් දුක දුකේදී සැපේදී දෙකේදීම ළඟ ඉන්නවා. විපතක් ආවම යාළුවා අත්හැරලා යන්නේ නැද්ද දුකේදී සැපේදී සමාන සිත් තියනවද මිත්‍රයන්ගේ යහපත් ගුණය ප්‍රකාශ කෙරේ යාළුවෙක්ගේ හොඳක් තියෙනවනේ යහපත් ගුණය කියලා කියන්නේ හොඳක් යාළුවෙක්ගේ හොඳක් තියෙනවනම් ඒක ප්‍රකාශ කරනවා යාළුවෙක්ගේ හොඳ ප්‍රකාශ කරනවාද හැබැයි ඇසු කෙනෙකුන් නින්දා කටයුතු නුගුණයක් ඇත්ත සංගවා විසින් එතකොට දැන් යාළුවාගේ හොඳ තියෙනවනම් කියනවා හැබැයි ඇසු කෙනෙක් ඊට පස්සේ අහපු කෙනෙක් නින්දා කටයුතු නුගුණයක් ඇත. දැන් එලියකා කවුරු හරි බයිනවනම් එලියකා තමන්ගේ යාළුවාට බයිනවනම් නුගුණයක් ඇත සංගවාවේ. පිට මිනිස්සු බයිනකොට ඒ යාළුවාගේ නුගුණ කියන්නේ නැහැ. ඈ මිත්‍රයන්ගේ හොඳ දේවල් ප්‍රකාශ කරනවා පිටින් එකෙක් කවුරු හරි යාළුවාට බයිනවනම් ඒ වහඟුර නෑ නෑ යාළුවාගේ එහෙම කෙනෙක් නෙවෙයි කියලා. කළමනා කටයුත්තෙහි යොදන්න. කරන්න ඕන හොඳ දේදී යොදනවා. හොඳ යහපත් දේම යොදනවාද? නොකලමනාදිය වලකද්ද කරන්න ඕන නැති දෙයින් වලකනවා මිත්‍රයෝ නම් ඔහුම යාළුවෝ කියන්නේ ඔහුම මොකද්ද විපතක් ආවට පස්සේ පළවෙනි කාරණා එතකොට මිතුරෙකුගේ ගුණ මෙන්න මේක උපදේශ ඈ යහපත් සමාජයක් සඳහා කියන උපදේශ ධර්ම උපදේශ කියනම දාගන්නකෝ මේක එතකොට යාළුවෙක් කියලා කියන්නේ මොකද්ද? යාළුවන්ට ඇවිල්ලා කියනවා. බෙද දැන් පොර කෙඳිරි ගාගෙන එනවා ගෙදර. යා ගෝඩිමට. ඇවිල්ලා කියනවා යාළුවනේ විපතක් ආවට පස්සේ යාළුවා අතහැරලා යන්නේ නැහැ. ඈ දුක අමාරු දුක සැප දෙකේ සම. එයාලා එයා ගාව ඉන්න ඕන. ඊළඟට මිත්‍රයාගේ හොඳක් තියෙනවා නම් ඒක ප්‍රකාශ කරනවා. පිටේවුන් අහනවා නම් යාළුවගේ වැරද්ද ඒක නොකිය ඉන්නවා. ඊළඟට කර යුතු දේ දන්න ඕනේ. නොකළ යුතු දේම වළකන්න ඕනේ. ඔන්න ඕක තමයි යාළුවෝ කියලා කියන්නේ. නෑ යාළුවෙක්ගේ ලක්ෂණ නෑයෝ නම් ඔහුගේ නෑයෝ තමයි දේව නෑයෝ තමයි ඔහු
නෑ යාළුවෝ සහ නෑයෝ සම්බන්ධව සමාන අර්ථය කියලා කියන්නේ මේ. කාමේහි දා ලොල්ලු ස්වර්ණ තිලකානම් ස්ත්‍රියක්. ඔන්න දැන් ඇවිල්ලා යාළුවොන්ට කියනවා. යාළුවොන්ට කියනවා ඉතින්ලා යාළුවෙක් කියන්නේ මෙන්න මේ වගේ උන්. දැන් කියලා දැන් යාළුවන්ට කියනවා. ස්වර්ණ තිලකානම් ස්ත්‍රියක් තමගේ නිල් නුවන් නැමැති තද වූ ශර ප්‍රහාරය. මොකද්ද කියන්නේ කාමේ ලොල්ලෙච්ච ස්වර්ණ තිලකානම් වූ ස්ත්‍රියක්. ස්වර්ණ තිලකානම් වූ ගැහැණියක්. නිල්නුවන් නැමැති තද වූ ශර ප්‍රහාරය. නිල්නුවන් නැමැති තද වූ ශර ප්‍රහාරයෙන් කියන්නේ මොකක්ද? නිල් දෙනෙත් නැමැති තද වෙච්ච ඊතල පහර. වැඩි ඊතල පහර. ස්වර්ණ තිලකා නම් වෙච්ච ස්ත්‍රියක්. තමන්ගේ නිල් දෙනෙත් නැමැති වැඩි ඊතල පහරේ. කියන්නේ එයාගේ දෙනෙත් නැමැති ස්වර්ණ තිලකා නැමැති ස්ත්‍රියක් මට ඊතල පහර දෙනෙත්. බැලුවා විතරයි කතා කරේ නෑ දෙනෙත් නැමැති තද ඊතල පහරින් මාගේ සිත නැමැති ශරීරය මාගේ සිත නැමැති ශරීරය විද කඩ කඩ කොටපුව ඒ කියන්නේ එයා මම දෙනෙත් නැමැති ඊතලේවල මාගේ ශරීරය කඩ කඩ කොටපුව කැලි කැලි වලට යන එයා දෙනෙත් නැමැති ඊතලේවල මොකද කරේ දෙනෙත් නැමැති ඊතලේවල මාගේ සිත නැමැති ශරීරය හිත නැමැති ශරීරයේ විදලා කඩ කඩ කොටපුව කැලි කැලි වලට යන මගේ ශරීරයේ කැලි කැලි වලට කැඩුවා. ඇගේ මුඛ නැමැති රත්පිය මෙහි ඇලුම් කළා. ඇගේ මුඛ නැමැති රත්පිය මගේ මුහුණ නැමැති රතු නැළු මෙහි ඇලුම් කළා. ඒතර මොකද කරන්නේ ඇගේ මුහුණ නැමැති නෙළුමට ඇලුම් කරපු මීමැස්සා තමයි. මීමැස්සෝ තමයි කවුද? පියුමි මම පන්ති ඉන්නේ මම වැඩ ගන්න පන්ති ඉන්නේ. හරිද? එතකොට ඇගේ මුඛ නැමැති රත් පියුමි හැලු කරව. ඇගේ මුහුණ නැමැති රතු නෙළුමට ඇලුම් කරපු මම මාගේ නේත්‍ර නැමැති බුංගියෝ දෙදෙන. ඇගේ මුහුණ නැමැති රතු නෙළුමට මුහුණ තමයි රතු නෙළු. හරිද? නෙළුම් වලට මීමැස්සෝ ආස මීමැස්සෝ මොකද්ද කරන්නේ ඇගේ මුහුණ නැමැති රතු නෙළුමට ඇලුම් කරපු මීමැස්සෝ හැමතිස්සෙම නෙළුම් මල් වලින් පෑන් උරා බොනවනේ එතකොට ඒක තමයි මේ කියන්නේ ඇගේ මුහුණ නැමැති මූණ තමයි ඇගේ මූණ තමයි රතු නෙළුම ඒ රතු නෙළුමට ඇලුම් කරපු මගේ නේත්‍ර නැමැති බුරුංගයෝ දෙතන එතකොට ඇගේ මුහුණ දිහා හැමතිස්සෙම මගේ ඇස් දෙක බලන් ඉන්නවා කියලා කියන්නේ මගේ නේත්‍ර නැමැති බුරුංගයෝ දෙතන ඇස් දෙක නැමැති මීමැස්සෝ ඇගේ මූණට ඇලුම් කරන මගේ දෙනෙත් නැමැති මීමැස්සෝ ඒ කියන්නේ හැමතිස්සෙම මං ඇගේ මුහුණ දිහා බලන් ඉන්නවා. එතකොට නේත්‍ර නැමැති බෘංගියෝ දෙතන මඳකුත් මා සිහිනකොට. කියන්නේ මගේ ඇස් දෙක මා පොඩ්ඩක්වත් මං ගැන හිතන්නේ නැතුව ස්වර්ණ තිලකාව නැමැති මුඛපත්මෙහි සිත් පළවා විසිත. කියන්නේ ස්වර්ණ තිලකාව මුඛ නැමැති ස්වර්ණ තිලකාවගේ මුහුණ නැමැති පියුමෙහි සිත් පළවා විසිත. කියන්නේ මං මගේ ඇස් දෙක මං ගැනවත් හිතන්නේ නැතුව ස්වර්ණ තිලකාවගේ මුහුණ තියා හොය බලාගෙන ඉන්නේ. පැහැදිලිද මේ කියන කාරණේ? ඇගේ මුඛ නැමැති ආය බලා ගන්න ඇගේ මුඛ නැමැති රත් පියුමේ ඇගේ මූණ නැමැති රතු නැළුමට ඇලුම් කරා වූ මගේ නේත්‍ර නැමැති බෘංගයෝ දෙතන මගේ ඇස් දෙක නැමැති මීමැස්සෝ දෙන්න මඳකුත් මා සිහිනකොට මඳකුත් පොඩ්ඩක්වත් මං ගැන හිතන්නේ නැතුව ස්වර්ණ තිලකාව නැමැති මුඛ පද්මේ මගේ ඇස් දෙක මගෙන් වෙන් වෙලා වගේ ඇස් දෙක මොහේ බලාගෙන ඉන්නවා මං ගැන හිතන්නේ නැතුව ස්වර්ණ තිලකාවගේ මූණ දිහා බලන් ඉන්නවා එතකොට වෙච්ච වැඩේ තමයි ඒ නුවන් නැමැති බෘංගයන් දෙදෙනා හා සමග දැන් එතකොට ඒ දෙනෙත් නැමැති දැන් S2 කොහේ බලන් ඉන්නවා ස්වර්ණ තිලකා ඊත S2ෙන් ගැහුවා මට ඊතල පාර ඒකෙන් මගේ ශරීරයේ කැලි කැලි වල පුඩු වුණා සිත පුඩු වෙලා තියෙනවා ඊළඟට මගේ S2 ඒ උඹ ඊතල වලින් පස්සේ ඊතල පාර වැඩිලා මගේ S2 දැන් ඔහේ බලාගෙන ඉන්නවා ස්වර්ණ තිලකා දිහා එතකොට මොකද වෙන්නේ මාගේ ඒ නුවන් නැමැති බෘංගයන් දෙදෙනා හා සමග ඒ ඇස් දෙක නැමැති මීමැස්සු දෙන්නත් එක්ක දැන් ඔනේ ඇස් දෙක කෙලින්ම මට අයිති නෑ දැන් ස්වර්ණ තිලකා දිහානේ බලන් ඉන්න ඒ මීමැස්සන් දෙදෙනා හා සමග මාගේ චිත්තයද දැන් ඒ මගේ ඇස් දෙකත් එක්කම මගේ හිතත් මාගේ චිත්තයද ලැජ්ජා නැමැති මහා ගැඹුරු අගලහ ගන්න මොකද වෙලා තියෙන්නේ මගේ හිත ලැජ්ජාව නැමැති මහා ගැඹුරු අගල මගේ හිත ලැජ්ජාව නැමැති මහා ගැඹුරු අගල පැනලා මිනිස්සු ප්‍රේම කරන්න ගියාට පස්සේ තමන්ට ලැජ්ජ වෙනවද නැද්ද කියලා නෑ. එයා ඒක ගැන හොයන්නේ නෑ. ප්‍රේම කරන්න ගියාම පිස්සෝ වගේ හැසිරෙනවා. එතකොට එයා ප්‍රේමයේ උමතුවට ආවට පස්සේ අනේකාව හොයාගෙන යනවා.
එතකොට එයාගේ ලැජ්ජාව කියන එක. එතකොට හිතට ලැජ්ජාවක් නැහැ. ප්‍රේමය හොයන්න උනාට පස්සේ දුරු කතර ගිවාගෙන ඔහු යනවා. තමන්ගේ සියලු දේවල් අතහැරලා ප්‍රේමය හොයාගෙන යනවා. එතකොට ලැජ්ජාව නැති වෙනවා. ඒ ප්‍රේමයට ඒ දැඩි ගැඹුරු ප්‍රේමයක් ආවට පස්සේ වෙන වැඩේ තමයි. ඒක මත් වෙන හින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ හිතත් ලැජ්ජාව නැමැති මහා ගැඹුරු අගල පයින්නවා. එතකොට ලැජ්ජාව නැහැ. හිතේ ලැජ්ජාව නැති වෙනවා. ප්‍රේමයේ දරුණු ප්‍රේමයක් විතර ආවම ඔහේ පිස්සු වගේ අපි හැසිරෙනවා. එතකොට ඒ මත් ලැජ්ජාව කියන එක අතාරිනවා. මහා ගැඹුරු අගලහා උස්ව සිටියා වූ ධෛර්යය. එතකොට මේ අනිත් ඒවායිදී අපි දරාගෙන ඉන්න ධෛර්යය උස්ව සිටියා වූ ධෛර්යය නැමැති මහා පවුර මුදුන්පත්. මේන්ත මහා ධෛර්යය කියලා කියන්නේ මහා ධීරිය කියන්නේ මහා හයිය කියන්නේ ප්‍රාකාරය. මේ මහා මගේ හිත මහා හයිය කියන ප්‍රාකාරය මුදුනේ පයින්නවා. ඒ කියන්නේ හයිය හිතේ හයිය කියන එක නැති වෙනවා. මහා කොච්චර වීදේකට උනත් ප්‍රේමය ඇතුළට ගියාට පස්සේ ලැජ්ජාවක් නැති වෙනවා. මහා හිතේ හයිය නැති වෙනවා. ඒතුළු මහා ගැඹුරු තද ප්‍රේමයක් ආවාම පිස්සුවෙන්ගේ හැසිරෙන්නේ ඒකයි. මහා පවුර මුදුන් පැන නික්මෙන. ධෛර්යය කියන එක ධෛර්ය නැහැ. හයිය හිතේ හයිය නැති වෙනවා. ලැජ්ජාවක් නැති වෙනවා. ප්‍රේමයේ ගැඹුරු තැනට ගියාට පස්සේ මිනිසු ජීවිතේ එක්වරක් හරි සමහරු ඒ තත්ත්වයට වැටෙනවා. ලැජ්ජාව කියන එක නැති වෙලා තමයි ඒ සීමාවන් පැනලා ප්‍රේම කරන්න ගියපු තැන්වල. එය හිතේ හයිය කොච්චර හොඳ හයිය තියෙන මිනිහෙකුට මිනිහෙකුට ගැහණියෙකුට නත් තමන්ගේ හිතේ හයිය නැති වෙච්ච ලැජ්ජා වෙන්න සිද්ධ වෙච්ච එහෙම අවස්ථා ජීවිත ඇතුළේ තියෙනවා. ඒක තමයි මේ කියන්නේ උද්දාලටත් වෙන්නේ. මේ ටික මාක් කරගන්න සාහිත්‍ය රසය උපමා මේ ටිකෙන් ඕන තරමක් මාක් කරගන්න. මෙන්න මේ ටික මාක් කරගන්න සාහිත්‍ය රසය. එතකොට මේ ගැඹුරු ප්‍රේමයක් මේක මැදිවියේ මිනිහෙකුට ආපු ප්‍රේමයක් නේ ජීවිතේ මහා ගැඹුරු ප්‍රේමයක්. එතකොට මේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයට එහෙම ගැඹුරු ප්‍රේමයක් ආවම තමන්ට තමන් අනිකා ඉදිරියේ තමන් ලැජ්ජ වෙනවා ධෛර්ය හයිය නැති වෙනවා කියන කේක තේරෙන්නේ නැහැ. එතකොට ඒ ඊටුව පස්සේ ප්‍රේමයේ පස්සේ දුවනවා. එතකොට එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? විපරීතව පෙරලියා වූ සිත් ඇති හේයින් මේ සංකීර්ණ මිනිස් සිත ඒ කියන්න පුළුවන් මිනිසුන්ගේ ප්‍රේමයක් ආවට පස්සේ මේ හැසිරෙන විදිය විපරීතව පෙරලියා වූ සිත් ඇති වෙනස් බවට පෙරළුණු සිත් ඇති හින්දා විපරීත භාවයට වෙනස් බවට පෙරළුණු සිත් ඇති හින්දා වැටෙන්නා වූ කිසි කාරණයකුත් නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. වෙනස් භාවයටපත් වෙන්නේ අර ගැඹුරු ප්‍රේමයේ නිමග්න වුණාට පස්සේ. ගැඹුරු ප්‍රේමයේ ගිලුණාට පස්සේ Tamanට කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. සියලු දිගන්තරයේ අන්ධකාර වූවක් මෙන් මේ සියලු දිශාවන් අඳුරු වුණා වගේ චලිතව වැටෙහි සැලෙමිනෝ සැලෙන බවක් වැටේ. මේ මනෝභාවයන් සංකීර්ණ මිනිස්සුද මේක ගන්න ඉතාමත්ම ප්‍රබල තැනක්. මේවා හැමෝටම පොදුයි. ලැජ්ජාව නැති වෙනවා මෙන්න මේ ටික සංකීර්ණ මිනිස්සුද ගන්න. මිනිස්සුන්ගේ ජීවිතේ ඒ අසරණ වෙන තැනක්. මනෝභාවයන් මේවහරා සමහරුන්ට මේකේ ડિප්‍රෙෂන් එනවා. සමහර මේ ප්‍රේමයන් උනාම් පිස්සු වගේ අනිකාව හොයාගෙන යනවා. තව සමහරු එකමත් ගිහිල්ලා අවතාරන ડિප්‍රෙෂන් අදා ගන්නවා මැරෙනවා. මේ කියන තැන් වලට යනවා. දැන් මට පිළිසරණව සංග්‍රහ කරව. දැන් යාළුවන්ට කියනවා මට පිළිසරණක් ලා පිහිටක් වෙලා උදව් උපකාර කරන්න. තමන්ට ගැඹුරු ප්‍රේමයක් හිතට ඇවිල්ලා තියෙනවා. දැන් මට මේකට උදව් කරන්න කියලා කියනවා. වර්ණතිලකාව දුටු උද්දාල බමුණා කවරෙකු බවට පත් වේද? පීඩිත වෙච්ච පුරුෂයෙක් වගේ පත් වුණා. මම මෙතන උපමාව මාක් කරගන්න බැරි වුණා. උපමාය මෙන්න මෙතන මාක් කරගන්න උපමාව. බලවත් රෝගයකින් පීඩිත පුරුෂයෙක් මේ. එක දිගට වාඩි වෙලා හිටියාම නිදිමත එනවා. එතකොට දැන්
බමුණා බලවත් රෝගයකින් පීඩිත වෙච්ච පුරුෂයෙක් වගේ කෙන්දිරි ගගා රජගෙන් නික්මා. එතකොට බලවත් රෝගයෙන් පීඩිත පිරිමියෙක් වගේ පුද්ගලෙක් වගේ. අනතුරුව තමා වසන ගෙට ගොස් යාළු මිත්‍රයන් කැඳවා කුමක් පැවසීද? එතකොට කිව්වේ මොකද්ද? ස්වර්ණතිලක හන්දා තමන්ගේ සිතේ ලැජ්ජාවයි ධෛර්යයයි නැති වෙලා තියෙන එක හන්ද මට පිට වෙන්නේ. යාළුව කැඳවල කිව්වා ස්වර්ණතිලකාව හින්දා තමන්ගේ සිතේ ලැජ්ජාවයි ධෛර්යයයි දෙකම නැති වෙලා තියෙන එක හන්ද තමන්ට පිට වෙන්නේ කියලා. ඇගේ මුඛ නැමැති රත් පියුමෙහි ඇලුම් කළා වූ මාගේ නේත්‍ර නැමැති බෘංගයෝ දෙදෙන මඳකුන් මා සිහිනකොට. ඇගේ මුඛ නැමැති රත් පියුමෙහි ඇලුම් කළා වූ ඇගේ මුහුණ නැමැති රතු නෙළුමට ඇලුම් කරපු මාගේ නේත්‍ර නැමැති බෘංගයෝ දෙදෙන මාගේ ඇස් දෙක නැමැති මී මැස්සු දෙන්න. ඇගේ මුහුණ නැමැති රතු නෙළුමට ඇලුම් කළ මාගේ දෙනෙත් නැමැති මී මැස්සු දෙන්න මඳකුන් මා සිහිනකොට. පොඩ්ඩක්වත් මං ගැන සිහි කරන්නේ නැතුව. ඇගේ මුහුණ නැමැති රතු නෙළුමෙහි ඇලුම් කරපු මගේ දෙනෙත් නැමැති මී මැස්සු දෙන්න මඳකුන් මා සිහිනකොට. පොඩ්ඩක්වත් මාව සිහි කරන්නේ නැතුව. බෘංගයන් බෘංගයන් මී මැස්සු මෙසේ උද්දාල බ්‍රාහ්මණයා විසින් කියන්නා වූ ඒ වචනය අසා ඔහුගේ මිත්‍ර ජනයෝ එක්ව කියන්නා. දැන් හිතන්නකෝ මේ මැදිවී මිනිහෙකුට නෙමෙයි දැන් මේ ලව් එකක් හොයාගෙන දැන් යන්නේ ගිහිල්ලා යාළුවන්ට කියනවා. හැබැයි අංගන් නැතුව ඔහේ කියලා දානවා. කිව්වහම ඔහුගේ මිත්‍ර ජනයෝ එක්ව කියන්නා. මිතුරෝ එක්වලා කියනවා එම්බා ආචාර්යනි දැන් තෙපි දැන් යම් මිස්ත්‍රියක් ප්‍රාර්ථනා කරා නම් එම්බා ආචාර්යෙන් නුඹ දැන් යම් මිස්ත්‍රියක් ප්‍රාර්ථනා කරා නම් ඕතමෝ උත්තම ජාතීන් විසින් සහවාසය නොකටයුත්තා වූ චණ්ඩාල කෙල්ලක්. දැන් යාළුව කියන එක තමයි එම්බා ආචාර්යනි ගුරුතුමනි තෙපි දැන් යම් මිස්ත්‍රියක් ප්‍රාර්ථනා කරා ඔබ යම් කිසි ස්ත්‍රියක් ප්‍රාර්ථනා කරා නම් ඕතමෝ ඇය උත්තම ජාතීන් විසින් ඉහළ කුලවල අය විසින් සහවාසයක් නොකටයුත්තා වූ එක්ව වාසය නොකළ යුතු චණ්ඩාල කෙල්ලක්. ඔබ දැන් මේ ප්‍රාර්ථනා කරන කෙල්ලි හිල කුලවලය ප්‍රාර්ථනා කරන උන චණ්ඩාල කෙල්ල. කිමෙක්ද ආචාර්යින්? ඇයිද ගුරුතුමනි ඉතා ලංවිය නොහැකි අතිශයින් ලංවෙන්න බැරි දුගඳ පිළිකුල් අපවිත්‍ර අමෙද්ද? අතිශයින් ලංවෙන්න බැරි දුගඳ වෙච්ච පිළිකුල් වෙච්ච අපවිත්‍ර අමෙද්ද? අපිරිසිදු අසූචිය අපවිත්‍ර අමෙද්ද? එතකොට අසූචි සහ මනෝඥ සුවඳ විහිදුනා මනහර සුවඳ විහිදවන සිහිල් සඳුන් දෙක කවර කලක කෙසේනම් එක් වේ? අය කියන්නේ අසූචි සිහිල් සඳුන් UI දෙක කවද්ද සෙට් වෙන්නේ? දැන් මෙතන ගේනවා දෙකන ඔයාට ඔයාට ස්වර්ණ තිලකා සෙට් වෙන්නේ නැහැ. ඒකි චණ්ඩාල කෙල්ල. ඒකි හරියට අසූචි වගේ. ඔයා සුවඳ සඳුන් වගේ. එහෙමයි කියන්නේ. සමාන නොවන හේයින් එක් නොවන්නේ. මේ දෙන්න සමාන වෙන්නේ නැති හන්ද එක් වෙන්නේ නැහැ. අන්න මෙන්න මේක මාක් කරගන්න දරුවෝ ආචීර්ණ කල්පිතා කල්ප. අන්න ඒ කියන්නේ සමාජය තුල මුල් බැසගත් ආකල්ප. ඔන්න ඔක ගන්න. සමාජය තුල මුල් බැසගත් ආකල්පේ තමයි සඬෝල් කෙල්ලෙකුයි ඉහළ කුලයේ කෙනෙකුයි විවාහ වෙන්න බෑ. සමාජයේ මුල් බැසගත් ආකල්පේ ඔක මාක් කරගන්න ආචීර්ණ කල්පිතා කල්ප. ඉතින් සමාජය තුල මුල් බැසගත් ආකල්ප. සමාන නොවන හේයින් එක් නොවන්නේමය. එබැවින් කිසි කලෙකත් එක් නුව මනා හීන ජාතීන් හා සමවාසය කරන්නා වූ. එබැවින් ඒ නිසා කිසි කලෙකත් එක් නුව මනා. එකින්ද කිසි කලෙකත් එක් නොවිය යුතු හීන ජාතීන් හා සමවාසය කරන්නා. පහත් කුලය අයත් එක්ක එක්ව වාසය කරන. දැන් බැරි වෙලාවත් එහෙම එහෙම වෙලා පහත් කුලය කෙනෙක් එක්ක සෙට් වුණොත් එහෙම වාසය කරන්නා වූ උත්තම සත්‍යයගේ උතුම් මිනිහගේ ශ්‍රීකාන්තාව. අන්න එහෙම එහෙම කරන්න ගියොත් හීන ජාතියත් එක්ක
පහත් කුලේ කෙනත් එක්ක එහෙම ඉන්න ගියොත් ඒ උතුම් සත්වයාගේ උතුම් පුද්ගලයාගේ ශ්‍රීකාන්තාවේ ශ්‍රියාකාන්තාවයි කීර්තියයි ආයුෂයයි ශරීර බලයයි. එතකොට එහෙම එහෙම ඒ සීමාව පැනනොත් මොකද වෙන්නේ? ඒ උතුම් පුද්ගලයාගේ ශ්‍රියාකාන්තාව කීර්තිය ආයුෂය ශරීර බලය නුවණ යන මෙකී සියල්ලම ඔහු අතහැර දුක් පලා යනවා. එහෙම ඒ සීමාව පැනනොත් මොකද්ද වෙන්නේ? තමන්ගේ කීර්තිය නැති වෙනවා, ආයුෂයේ ශරීර බලේ නුවණ යන මේ සියල්ල අතහැර පලා යනවා. ඒකර මේක මේක ඇත්තටම මේ සම්ප්‍රදායේ පැනලා කරන්න පුළුවන් ලේසි වැඩක් නෙවෙයි. වයසක මිනිස්සෙක් තරුණ කෙනෙක්ව විවාහ වෙනවා කියන එකක් සරලව ගත්තොත් ඒකේ සමහර ලංකාවේ කලාකරුවෝ සෑහෙන අපහසුතාවයකට පත් වුණා. ওই කලාකාරිනියෝ කලාකරුවෝ එතකොට මේ ඇංගලදී කියන්නේ වයස් පරතරය විතරක් කුලයත් එක්ක මේකට එකතු වුණාම තවත් කාරණයක් ඒක. එතකොට එතෙම කෙලවර බොහෝ ආයශස්සස අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ එතෙම කෙලවර බොහෝ අවසානයේදී ආයශස්සස අපකීර්තිය අහලා නින්දාවට පැමිණෙනවා. ඒ වුණාට පස්සේ එතකොට බොහෝ අපකීර්තිය අහලා නින්දාවට පැමිණෙනවා කියලා. ඉතින් යාළුවෝ මේකෙදී වෙනේ හිටින උපදේශයක් දෙනවා, මේක කරන්න එපා, මේක කුලය පැත්තෙන් ගැලපෙන්නේ නැහැ. ඒ කාලේ කියන්නේ ඒ කාලේ ගැටලුවක් නැහැ. වයසක බමුණෙක් තරුණ බැමිණියක් පොඩි කාලේ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 12 13 පවා මේ කාන්තාව විවාහ කරගන්න වයසක බමුණු ඒ කාලේ. ඒකන්ද ඒ වයස් පරතරය ඒ කාලේ කේස් එකක් නැහැ. ඒ කාලේ තිබ්බ ප්‍රධානම කාරණය තමයි මේ කුල ප්‍රශ්නේ පහත. මේ දැන් වයසක බමුණන්ට පුළුවන්කම තිබ්බ අවුරුදු 12 13 කාන්තාව විවාහ කරගන්න. නමුත් කුලය වෙනස් වෙච්ච කෙනෙක්ව බඳින්න බැහැ. මිතුරන් උද්දාල බමුණාට කුමක් පැවසීද? ඔව්, මිතුරු කියපු කාරණේ තමයි ඔබ ප්‍රාර්ථනා කරන ස්ත්‍රිය උතුම් ජාතීන් විසින් එක්ව වාසය නොකළ සැඬොල් කෙල්ල. ඔබ ප්‍රාර්ථනා කරන ස්ත්‍රිය එක නිදහස ලියන්න. ඔබ ප්‍රාර්ථනා කරන ස්ත්‍රිය ඉහළ කුලවලය විසින් ප්‍රාර්ථනා නොකළ යුතු සැඬොල් ස්ත්‍රිය. බමුණාහ ස්වර්ණතිලක උපමා කළේ කවරකටද? බමුණාව සිහිල් සඳුන් වලට, ස්වර්ණතිලක සූචි වලට. බමුණාව සිහිල් සඳුන් වලට සහ ස්වර්ණතිලක සූචි වලට. ඉතා ලං විය නොහැකි. ඉතා ලං විය නොහැකි. අතිශයින් ලං වෙන්න බැරි දුගඳ පිළිකුල්ලු අපවිත්‍ර අමේද්‍ය. අතිශයින් ලං වෙන්න බැරි දුගඳ පිළිකුල් වෙච්ච අපවිත්‍ර අමේද්‍ය අපිරිසිදු අසූචිය සහ මනෝඥ සුවඳ විහිදුනා මනහර සුවඳ විහිදවන සිහිල් සඳුන් දෙක. අතිශයින් ලං වෙන්න බැරි දුගඳ පිළිකුල් වෙච්ච අපවිත්‍ර අසූචිය සහ මනෝඥ සුවඳ විහිදුනා මනහර සුවඳ විහිදවන සිහිල් සඳුන් දෙක තවර කලෙක කෙසේ නම් එක්ක අසූචි සහ සිහිල් සඳුන් දෙක කවද්ද එකතු වෙන්නේ? සමවාසය කියලා කියන්නේ එක්ව වාසය කිරීම. සමවාසය එක්ව වාසය කිරීම. ඊට තව ඡේද කීයක් තියෙනවද? 1 2 3 මොකද කරන්නේ අපි? එහෙනම් මෙතනින් නැතර කරමු. හයි පුතේ, දවසක් මන් දානවා මේ තුනයි. මෙතන දැන් ඇති ඔය ස්පීඩ් එකේ එක දිගටම අපි කරගෙන ගියානේ. මේකත් අවසන් කරලා දැන් මම මේකේ වීඩියෝ එකක් දාන්නම් ගෲප් එකට, මේක බලන්න. ඊට පස්සේ මේ කොටස අවසන් කරලා මේ කොටස් තුන අවසන් කරලා රසාස්වාදයේ ලියන විදිය, සර්ණතිලකායේ රසාස්වාදයේ ලියන විදිය, විචාරයක් ලියන විදිය කතා කරනවා. ඊට පස්සේ ව්‍යාකරණ, ඊළඟට කතා කරන්නේ ව්‍යාකරණ. මේ කොටස ඉවර කරලා ව්‍යාකරණ කොටස දාන්නම් මම දවසක්. ලබන සඳුදා අනිවාර්යයෙන්ම ලබන සඳුදා 22 පන්තිය කරනවා. මේක මොකද්ද? අන්ද කින්නර ජාතකය අනිවාර්යයෙන්ම මම මේක ලින්ක් එක ඔයාලට දාන්නම්.
ඉරිදා අනිවාරෙන් අට දහය චන්දකින් දරකට එන්න ඕන හැම. හරි. එනම් පුතේ මෙතනින් අවසාන කරනවා. හරිනේද මොන හරි ගැටලු තිබ්බොත් මට කියන්න එහෙනම්. එහෙනම් සුබ දවසක් හැමෝටම. සුබ දවසක්.